නමුතස්ස භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු, රහතු සම්මා සම්බුද්ධස් නමුතස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි පිළිවෙලිින් පවත්තාගෙනු ලබන කාලේන දම්ම සාකච්ඡා වැඩසටහනි අද විනිවාරය අතිපූජනී රේරුකානේ චන්ද විමල මහානායක ස්වාමඉගද්‍රයන් වහන්සේ විසින් වර්ෂය දහස් නමසය හතලිස් නමයේ විරචිත බෞද්ධයාගේ අත්පොත්ත ග්‍රන්ථය පිළිබඳව සිද්ධ කරන සද්ධර්ම සංග්‍රහය සිද්ධ කරන දහම්සා කච්ඡාව කියවර තුනුරුවන් පිළිබඳව බුද්ධරත්නය ධර්මරත්නය සංඝරත්නය පිළිබඳව අපි කරුණු ස්වල්පයක් මේ ග්‍රන්ථයාශ්‍රයෙන් දැනගත්තා. අද තිසර සරණ තුනක් සරණ ත්‍රිත්වයක් අපි සැමදනාම නිතිපතා දිනපතා සමාධන් වෙනවා. ඒ තිසරණය තමයි අද මාතෘකාව මුල්ම ආරම්භය තිසරණය. විසරණය යන වචනේතේ රොම පිහිට වල්තුනේ අනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයකු විසින් හෝ සත්වයන් හට පැමිණියා වූද මතු පැමිණෙන්න්නට ඇත්ත වූද දුක් දුරු කිරීම හෝ සැපය ඇතිකරදීම හෝ දෙකම හෝ සිදුකරනු ලැබේ නම් ඒ වස්තුවටද පුද්ගලයාටද පිහිට යැයි කියනු ලැබේ කිය සඳහන් කරන්නේ යම් වස්තුවකින් හරි යම් පුද්ගලය කාශ්‍රයෙන් හරි තමන්ගේ තියෙන දුක් නිවෙනමනං දුක් නැති වෙනමනං. තමන්ට සැපය කියන කාරණය ලැබෙන මනං. ඒ එකක් හෝ ඒ දෙකම සිද්ධ වෙන මනං ඒ පුද්ගලයාට හෝ ඒ වස්තුවැට කියනවා පිහිට කියලා. සාදුක නැතිකිරීමෙන් හා ශක්තිය ගෙනදීමෙන් ද ආහාරය අපට පිහිට වේ. අපි හැම දෙෙනම ලීකාර ආහාර එකැන කෑලි කඩකඩා කැබෙලි කැබැලි අනුභව කරන ආහාරෙන් ජීවත්වන සත්ව කොට්ටාශයක් තම ඇබි මනුෂ්‍ය කියල සඳහන් කරන්නේ. එතකොට සාගිනි වේදනා කුසගිනි වේදනා දුරුකර ගැනීම පිණිස අපට උපකාර වෙනවා ආහාරය. එනිසා ආහාරය අපේ ජීවිත පැවැත්වීම පිණිස පිහිටවෙනවා. අවු සුලං වැසිආදියෙන් වන දුක් දුරු කිරීමෙන් ගේ මිනිසාට පිහිටවේ. යම් හෙවනක් ගයක් ගෘහයක් මනුෂ්‍යයාට සකස්කරගන්නේ වැහි පිණිවලින් බේරෙන්න්නට අව්වැ සුළං ආදියෙන් බේරෙන්න්නට විසිකුරු සර්පාදීගෙන් ඒවගේම වෙන සතුන්ගෙන්වන හානි වලක්වාගන්නට මේ සඳහා අපට නිවසගේ ඔපකාර වෙනවා එ නිවසගේ පිහිට වෙනවා. එත් පුද්ගලයකුට පිහිටවෙන දේවල් මහා සමූහයක් ඇත්තේය. අපේ ජීවිතවලට පිහිටවෙන බොහෝ දේවල් තිබෙනවා. ිය නෑමිතුරුවාදී පිහිට වෙන පුද්ගල සමූහයක්ද ඇත්තාහඒවගේම උපන්දාපට මරණ මොහොත දක්වා ම අපට උපකාරවෙන පිහිට වෙන බොහෝ පුද්ගල කොට්ටාශ පුද්ගල සමූහයක් සිටිනවා ඒ වස්සියලුම වස්තුූන්ගෙන් හා පුද්ගලයන්ෙන් ලැබෙන උපකාරයන්ට වඩා සියගුණෙන් දහස්ගුණෙන් උපකාරවන්නාව උතුම් පිහිට තුනක් අපට ඇත්තේය මවපියන්ගේ පිහිට මේ ජීවිතයටට පමණයි. එවගේම සහෝදර සහෝදරී නෑදෑ හිතමිතුරු වසල්වාසීමේ සෑම සම්බන්ධතාවයක්මට මේ ජීවිතයට පමණයි. එවගේම ගෙවල් දොරුවල් සමහර විට එක ජීවිත කාලයෙක් තුළදී ගෙවල් දොරවල් කිහිපයක්ම සකස් කරන්න ගිහිපින්න තුල්ලාට සිද්ධ වෙනවා. එතවට ඒ ගෙවල් දොරුවල් ඒ ජීවිතයට ඒ මොහොතට පමණයි. නමුත් ඊට වඩා මෙලවත් පරලවත් සසරත් අමා මහනිවන පිණිසමත් උපකාර වෙන ශ්‍රේෂ්ට පිහිට තුනක් අපට තියෙනවේ තමයි බුද්ධද ධරම සංඝ යනම රත්න තුනය. බුද්ධාගම් කාරයන් විසින් තිසරණයඇයි සලකුණු ලබන්නන්නේ ඒ රත්නතුනය. සත්ත්වයන්ට මාපාදීන් පිහිටවන්නේ එක් ජාතියක් පිළිබඳ සැපදුක්වලට පමණකි. බුද්ධාදී රත්නත්‍රය, බුද්ධ ආදී රත්නත්‍රයගැන ආදී කෙන වචනයෙන් ධරම සංඝය කියන මේ තුන්රුවන් රත්නත්‍රය වනහි, සතර අපායේ ඉපිද ලැබී යුතු සියලු දුක් දුරුකර ගැනීමටද. එකයන්නේ අපි නිරය නරකය එක සියතිස් හයක් නරකවල් තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතොට මේ නරකට වැටෙන් නොදී ඔබ අප මේ මොහොතේ ආරක්ෂා කළේ කවුද තුනුරුවන්. තුනුරුවන්ගේ අමුතු ආරක්ෂාවක් අපට ලැබුණනා නෙවේ පින්වන්නේ තුන්නුවන්ගෙන් අපට ලැබෙන්න්නේ අපේ සිතේ පිරිසිදු බවතුලින් ඒ තුන්රුවන් දේශ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල තුනුරුවන් කෙරෙහි ගරු කිරීමෙන්. තුනුරුවන්ට ගරු සත්කාර සම්මාන පැවැත්වීමෙන්. එවගේම තුනරුවන් වන බුදුරජාණන් වහන්සගේ දේශනවානු අපි ජීවත්වීමෙන්. ධරමේ තුළ හැසිරීමෙන්, සංගරත්නය තුළ කල්්‍යාන මිත්‍ර භාවෙන් ආශවය කිරීමෙන් මෙන්න මේ කාරණා නිසා. අප මේ ජීවිතයේද සතරපායිෙන් ඒ කියන්නේ ගේජීවිතය මරණමොහොතේ අපට ඒ තුනුරුවන් ආශී ආශ්‍රයකරගෙන කුසල් සිතක් ඇතිවුණු නිසා අපි මේ ජීවිතය සතරාපායිෙන් තාවකාලිකෝ මිදිලයින්න මේ ජීවිත අපි සතරාපායට වැටුන් නෑ. එනඒ නොවැටනේ තුනුරුවන් නිසා. ජාතිජරාව්‍යාදි මරනාාදී සංසාරික දුක්්‍යන් දුරුකර ගැනීමටද. එතකොට අපි දැ උපතක් ලැබවා ජාති එන් පැස වයිසට යනවා ජරාව වෙනස් වෙන වයසටය පැමණක් නෙමෙයි උත්පත්තික්ෂණයේ පටන්. පිරිසඳගත්ත චිත්තක් ක්ෂනය පටන් මේ මහොත දක්වාම අපි අනන්ත අපරිමාන ජරාවට මොහොතක් මොහොතක් පාසා ඒ වෙනස්වීමට වැෑවීමට පත්වෙනම එක තමයි ජරාව කියන්න. ව්‍යාධි මරණ කියන මේ අනන්ත දුක් අපි නිරන්තරයෙන් විදිලවා දුක්වලින් සදහටම සම්පූර්ණය මතමි දෙන එකම මාර්ගය තමයි මේ තුනුරුවන් මුල් කරගන්නාවූ ආර්යෂ්ඨායංක මාර්ගිය. මෙන්න මේ සංසාහරික දුක්්‍යහන් දුරුකර ගැනීමටත් අපට පිහිට වෙන්න තුනුරුවන්. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත්හා ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට ද සත්තුවයන්ට මේ තුනරුවන් පිහිට වෙනවා. එබැවින් ඒ බුද්ධාදී රත්නත්්‍රයම සත්ත්වයන්ගේ උතුම් පිහිට තුනවන්නේ ය. ගැතවට මේ ලෝකේ, විශ්වේ යම් සත්වයකුට මෙන්න මේ කියන සතරපාහෙන් මිදීමට ජරාවයාදි මරණයන්ගෙන් මිදීමට දිව බ්‍රහ්ම මනුෂ්‍යාදී සම්පත් ලැබීමට නිර්වාණ ධාතුවයේ ශක්ෂාත් කර ගැනීමට පිහිට වන එකම වස්තුව තමයි මේ රත්නත්‍රය නැත්තං තුනුරුවන් කියල සඳහන් කරන්නේ එකට කියනොත් තිසාරණය කියලා. රත්නත්‍රයේ සත්ත්වයන්ට පිහිටවන ආකාරය මාතෘකාව අපගේ මාපිය නෑමිතුරුවෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති එක කියන්නේ අපේ මවපිය ඥාති හිතමිත්‍රාදීන් අපට දුකක් ලැබුණොත් ඒ දුකෙෙන් මුදවන්නට නිරන්තරයෙන්ම උපකාර කරනවා ඒවගේ අඩුමතරම වචනකින් හරි උපකාර කරල ඒ දුකෙන් මුදවන්න අපවැ දුක අත්හරවන්න ඒ අය උත්සාහ කරනවා. එසේම අපට නොලැබූ සැපසම්පත් ලබාදීමටද ක්‍රියා කරති අපට රෝගාදී දුකක් පැමිණි කහල්ලි අප සුවපත් කරන පිණිස තතාගතයන් වහන්සේ නො පැමිණිති අපිට ලෙඩක් හැදුනොත් අපි කොච්චර බුදුරජාණන් වහන්සේට වන්ධනා කර කර මේ ලෙඩේ සුවවේවා කියලා පාථනා කලාට ලෙහෙම ලෙඩේ සුවවෙන්න නැහැ. බුදුරජාණන් වහන්සේ අපේ ලෙඩසුව කරන්න පැමිණෙන් නෙත් නැ අපට අන්නු උපකාරයක් කිරීමට දවන්වහන්සේ නො පැමිණිති. ධර්ම සංඝ යන රත්න දෙකද එසේමය හෙයින්නේ රත්නත්‍රය අපට පිහිටවන්නේ කෙසේ දෙයන ප්‍රශ්නය මෙහි ඇතිවේ. දැල්ලෙඩක් හැදුනහම අපට තුන්රුවන් පැමිණිලා පිහිටවෙන්නේ නැහැ. ඒකට වෛද්‍යවරේ එහම නත්තන්ඒ අශ්‍ය බෙහෙත්වේ වෂද ඒ ඒවගේම කුසගිනි වේදනා දැනු හම තුන්රුවන් ඇවිල්ල අපිට පිහිට වෙන්නේන එකට ආරපාන. එබවින් රත්නත්‍රයේ සත්ත්වයන්ට පිහිටවන ආකාරය සැකවිින්දක්වනු ලැබේ. එක් එෙක් පුද්ගලයකට පිහිටවන්නෝ බොහෝ වෙති ඒ අපි දන්නවා. කියන්නේ මවපයාදී බහෝ දෙන. ඒ අය පිහිට වන්නේද එක් කාකාරයකින් නොව නොෙක් ආකාරවලෙන. එකන්නේ එක මාආකාරයෙන්ෙව නොෙක් නොෙක් දේවල් දරුවන්ට මෞපියෝ විභාගාදීවල්ට ඒවගේම අධ්‍යාපනයට ඒවගේම ගුරුවරු ඒ අධ්‍යාපන සඳහා රැකී රක්ෂා සඳහයිවට පිහිට වෙනවා. තතාගතයන් වහන්සේ වෙදකු රෝගියෙකුට පිහිටව ආකාරයෙන් හා කොමරක් ගොවියකුට පිහිටවන ආකාරයෙන්ද ෝ ලෝකයාට පිහිටවන්නහ. ගොපමා දෙකක් දේශන සඳහන් වෙනවා වෙද කරෝගයකුට පිහිටවන්නේ කොහොමද කොමරක් ගොවියකුට පිහිටවන්න කොහොමදන්නන්නේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ සත්වයාට පිහිට වෙනවා. රෝගයක් ඇති තැනැත්තාට එය දුරු කර ගැනීමට වෙද මහතෙකුගේ පිහිටවූමනාය. වෙද මහතා රෝගයාට මේ මේ බෙහෙත් ගත යුතුය. මේ මේ ආහාර ගත යුතුය. මේ මේ ආහාර නොගත යුතුයි අනුශාසනයක් කරයි. ඒ හැර වෙද මහතා ඒ රෝගයාට සාර්ත්තු කරන්නේද නොවේ. බෙහෙත් ආහාරපාන සපයා දෙන්නේ ද නොවේ. දැන් වෛදවරයා රෝගයාට බෙහෙත්නියීම කළාට බෙහෙ තරන් දෙන්නේෙ නෑ ඒවගේම සාත්තු කරන්නේ නෑ ඒවගේම ආහාරපාන සපයා දෙන්නෙ නැහැ. රෝගියයා ඒ සියල්ලම තමා විසින් කරගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන්ල්ලවා කරවාගෙන හෝ රෝගයෙන් සුව කරගනිී. එතකොට වෛද්‍යවරයා කරන්න බෙහෙත්නියම කිරීම පමණයි. එතකට අනි සියල් හෙදියන්ගෙන් හරි එවගේ මෞ්පියන්ගෙන් හරි, ඥාතිීන්ගෙන් හරි හිතවතුන්ගෙන් හරි එවගේ ඒ බෙහෙත් ගන්න තැන්වලින් හරි ඒ බෙහෙට්ටිකාරගෙන තමන් ආරක්ෂා වෙලා අන්න අය එක උපකාර ඇතුව තමන් රෝගය සුව කරගන්නවා. එහෙත් රෝගය සුව වූ පසු මාගේ රෝග අසබල් වෙදම හතා සුව කළේ යැයි කියති. සියල්ලෝම ඒ අවිවාදයෙන් පිළි ගනිති. එතකොට වෛද්‍යවරයා කලේ බෙහෙත්නියම කළේ පමණයි. ම තහල් යිද්‍යවරයාගේ ම හෙද ගත්ත මට ස්ුව ුණ. අවල් වෛද්‍යවරයාම හම් මෙෙන්න්න ගිය ඒ වෛද්‍ය වරයා කිය පුප දෙෙස් මන් පිි පිළිපැද්ද ම සුව වුණන අන්නන්නේේ විදිීර්තමයි හැමෝම පිළිගන්නේ හැමෝම කියන්නේ විදිහට. එසේ කියන්නේ ද ලෝකයා ඒ පිළිගන්නේ ද වෙද මහතාගේ අනුසාසනය රෝගරෝගේ සුවකර ගැනීමේ ප්‍රධාන හේතුූ උනිසාය. දමහත්යාගේ අනුසාසනය තමයි වවෙද මහත්තයාගේ මඟ පෙන්වම් වෛද්‍යවරයාගේ මඟ පින්වීම තමයි රෝගය සුවකරගැනීමට තිබුණ එකම පිළියම. වෙද මහතාගේ අනුසාාසනයේ රෝගයේ සුව එලැබීමේ ප්‍රධාන හේතු වන බැවින් වෙද මහතා රෝගය සුව කළේයිද ෝ රෝගය සුවකරගැනීමට පිහිට වූයේ අයිද කිය හිතුයි. තොකොට වෛද්‍යවරයා තමයි ්‍රෝගය සුවකරගන්ට පිහිට නමත් වෛද්‍යවරයා කළ අනුසාසනය පමණයි. ේ ල්ලින් ඉං ඩෝන දේවල් අනු බව කර ඩන මේ ේවල් මේ විදියටට පරි සම්වැෙන්ඩෝනනිකින් උපදේශය පමණ නි සියල්ලම සිද්ධ කලේ තව බහෝ දෙනා එකතුවෙලා තම අනි සියල්ල සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේද සත්වයන්ට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝතර සම්පත් ලබා ගැනීමේද ක්‍රමය දක්වා අනුසාසනා කළ සේක. සියලු ලෞකික සම්පත් එවගේම ලෝකෝත්තර කියරෙන මඟ පල නිමන් සම්පත් ශක්ෂාත් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අනුසාසනා කොට වදාලා. ලෞකය සම්පත් කියන නිර්වාණෙන් මෙහා සියල්ල අෞෂ ලබන ක්‍රමය දේශනා කළා, වරණය සැපය බලය නුවන ලබන ක්‍රම දේශනා කළ දුප්පත් භාාවෙන් නිදහස් වනකම ප්‍රඥාවදවනු කරගන්නා ක්‍රම මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි. ඔබ පැහැමදිනාටම දේශනා කළ අනුසාසනා කලා. දුින් මිඳනු කැත්තවෝ අනු සාසනය පරිදි ක්‍රියා කොට දුකින් මිදෙති. ඒ ඒ ඒ සම්පත් ලබනු කැත්තෝ දුන් වහන්සේ අනුශාසනයයේ පරිදි ක්‍රියාකොට ඒවා ලබාගනිති. ඒ අනුසාාසනය නොලැබිණි නම් සත්ත්වයන්ට ඒ දෙක සිදුකරගත නොහෙන බැවින්. ඒ දෙකරුණට තතහගතයන් වහන්සේගේ අනුශසනයම ප්‍රධාන වේ. එතකොට ඒ සියලු සත්වයෝ සම්පත් ලබනු කැත්තෝද. ඒවගේම දුකින් නිදහස් වනු කැත්තෝද. ඒ දෙක්කම බුදුරජාණන් වහන්සේ ගණු ශසනාවෙන් කරගත්ත අදත් කරගන්න වනාගතයට එසේමයි. තැවට මේකට බුදුරජාණන් වහන්සේ කරෙහි පිළිගැනීම ්‍රද්ධාව අවශ්‍යයි. එතකොට තතහාගතයන් වහන්සේගේ අනුශාසනය නිසා තමයි ඒසිියල්ල සිද්ධ හුණේ. එබැ වින්සිියලු දුකින් මිදීමට හා සියලු සම්පර් ලැබීමට තථහාගතයන් වහන්සේ පිහිට වනසේකයිකි යුතුය. එසේම පිළිගත යුතුය එවිදිට තමයි. බදුරජාණන් වහන්සේ සත්ත්වයායටට පිහිට වෙන්න හරියට වෛද්‍යවරයෙක් වගේ. කුමර ගොවියාට වී ලබා ගැනීමට උපකාර වීම් වශයෙන් පිහිටවන්නකි. එහෙත් ගොවයා වී ලබා ගනුවයේ ඔහුගේ මහත්තෝ වීරයණි. කුමරක් කරලා වී අස්සන ලබාගන්නවා කියන කාරණය බොහෝ කාලයක් ගත වෙන බොහෝ වීරයක් අවශ්‍ය වන බොහෝ මහන්සයක් ඇති වෙන බොහෝ පිරිසක් එකතු වෙලා කර ඩෝන වැඩක්. එහෙත් ගොවියා වී ලබා ගනුවයේ ඔහුගේ මහත් වූ වීරය. යාගේ ප්‍රයෝජනයේ පිණිස අල්ප ව්‍යායාමයකුද කුඹුර නොකරන්නේය. කුම්ඹුර මකුත් කරන්නේ නැහැ. එහත් කම්ඹර නැතිව කොතෙක් උු සහ කලත් ගොවයාටී නොලබිය හැකිබැවින්, කුම්ර වී ලබා ගැනීමට ගොවයාට පිහිට වන්නක් සැටියට සැම දෙනම පිගනිති. හැම තැනම වී පැලවෙන්නේ අස්වැන ලැබේ නිනෑ. කුමරක්කයට අවශ්‍යයි. හැබැ කුඹුර සියල්ල කරනු අන්න මේ කුඹර එක දෙයයි කරන්නේ මොකක්ද කුඹර අවශ්‍ය බිම සකස් කල්ල දෙනවා පමණයි. නුෂ්‍යයන්සින් කුඹුරටි දෙයක් ලෙස පිළිගන්නේ ද ඒ නිසාේ ව්‍යයාමයක් නැැම් වීරයක් නැත්තං ක්‍රියාවක් නැති බැවින් කුමර මනුෂ්‍යයන් පිහිටක් නැති දෙයක් නම් මනුෂ්‍යෝයේ වටිනා වස්තුවක් ලෙස නොපිළි ගනිති. සකල පාප මලාප ගමනෙන් සුපරිශුද්ධ වූද. එකන්න පාප ම මලකැන මළකඩ. බලින් දුරුවීම නිසා සුපරිශුද්ධ වූස් චිත්ත සන්තාානයක් ඇැති අරිහත් සරුවක්ඥාත්තුවාදී. සරුවක්ඥතා ඥානය අරිහත්තුයාදී අපරිමිත ගුණසාගරෙන් සාරවත් වූද සන්තාාන ඇති තථාගතයන් වහන්සේ පින් නැමැති උත්තම වස්තුුව ලබාදීමෙන් සත්තුවයන්ට පිහිටවන්න වූ කුඹුරකි. එත තතාගතයන් වහන්සේ හරියට පින් කුඹුරක් හා සමානයි. එතවොට කුම්ඹුර වටිනා දෙයක්. කුඹර නැතුව කවදාව තස්වන්නක් ලබන්නට බැහැ. එ සත්වයාට දුකින් නිදහස් වන්න සම්පත් ලබන්න හරියට කුම්ඹුර නැතුව කවදාවත් නොහැකි සේ. බුදුරජාණන් වහන්සේ නැතුව කවදාවත් දුකෙන් නිදහස් වන්න පුළුවන්කමක්නෑ උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත්‍රය පවා නො එක්වර දෙවී මිනිස් සැප ලැබීමට හේතුවන කුසලයකි. පූජා සත්කාර කිරීමෙන් ලැබිය හැකි කුසලේ ගැන කියනොම කිම. බදුරජාණන් වහන්සේ දැකීමෙන් සිටත් පහදවා ගැනීමම සුගති පරායන වෙන්න හේතුවක් ක වුණා බොහෝතිරි සසත්වන්ට.ඒ කතා ප්‍රෘත්ති බොෝතිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැකීමෙන්ම සිත් පහදවා ගත්තා නං බුදුරජාණන් වහන්ස උදසා පූජාසත්කාර පැවැත්වීමෙන්ගේ දරමශ්‍රවනී කිරීමගේ යනෝ ජීවිදධ ගතකිරීමෙන් ලැබෙන සම්පත්තිය ගැන කවරකතාද. සියලු දුක් දුරර ගැනීමටක් සියලු සම්පත් ලැබීමටත් හේතුවන කුසලයකි. ඒ මහත් ව කුසලේ තමාගේම උත්සාහයිෙන් ලබාගන්නක් වනනමුත් බුදුන් වහන්සේ සඳහා කරන ව්‍යායාමයක් නැතිනමුත් තතාගතයන් වහන්සේ ලොව පහළ නොවී නම් සත්තුවයන්ටේ කුසලේ ලබාගත නොහෙන බැවින් ගොවියාට කුඹර පිහිටවන්නක් මෙන් තතාගතයන් වහන්සේ සත්තුවයන්ට පිහිටවන බවධත යුතු. කුම්ඹර ගොවයාට පිහිට වෙන්නේ අම්සේද තතාාගතයන් වහන්සේ සත්තුවයාට දුකෙන් නිදහස්වීම පිණිස පිහිට වෙනවා. මඟද බුදුරජාණන් වහන්ස ලෝකය පහළ වනේ නැත්තාං කිසිම සත්වයකුට අර ජරාාවයාාය මරනාදිී දුකෙෙන් නිදහස් වන්න පුළුවන් කමක් ලැබෙනන්නේ. අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුණනීන්ද්‍රයන් වහන්සේට මීට චතුරා සංखය කල්ප ලක්ෂයකට පෙරම නිමන් ලැබිය හැකිව තිබුණය. බෝධිත්වයන් වහන්සේ කවුරුත් දන්නව සුමේත තාපසයන් වහන්සේ වැඩඉන්න අවස්ථාවේ. බුදුරජාණන් වහන්සේගේෙන් දීපංකර බුදුරජාණන් වහන්සේ සතරපද ගාතාවක් දේශනා කලා නං අනිවාරෙන් අරිහත්වයට පත්වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේම ඒහි භික්‍ෂු භාාවයෙන් පැවිදි උපසම්පදාව ලබල අ රහතන් වහන්සේලාගේ පිටු පස වැඩම කරන්නට තිබුණා. නමුත් උන්වහන්සේදා ලැබිය හැ ඇ හැකිව තිබූ නිවන සත්වානු කම්පාවෙන් හැර සසරට පිවිස, සාරා සංකෙහ කල්ප ලක්ෂයයක්කු අති දීර්ඝ කාලය මුළුල්ලෙහි මහා ව්‍යායාමයක් කලසේක. ඒ කරන ලදුවේ සත්වයන්ට පිහිටවනු පිණිසමය දැන්න අපට පිහිටවන්න වූ අපගේ මාපයාාදී කිසිවෙෙක් අපට දුකක් පැමිණි කල්ල ඉන් අපව මුදවාගනු පිණිස තමන්ගේ ශරීරවරින් ලේ කළඳකුදු මස් කළඳකුතු වියදම්නො කරන්න හ. එතකොට මෞ්පියෝ ජීවිතේ පරිත්‍යාග කරන්න කිවෝ දරුවා බේරගණ්ඩ බොහෝදුරට සමහර මෞපියෝ කතතා ප්‍රෞති අපි හලාලතියනො තමන්ගේ ඇස් දීල තියනව ලේදීලතිය නො ලේදන්දී මද යනවන ලේදීලතිය නො නමුත් ජීවිතය තමන්ගේ නැති කරගෙන දරුවකුට දෙනවා කියන කාරණය ලෙහෙසිෙන් මවකට පියකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ මොකද අපි හැම දෙෙනම අපේ ජීවිතවලට තමයි මුලින්ම කැමති. එහෙත් බුදුන් වහන්සේ අපට පිහිටවනු පිණිස බුද්ධත්වය පතා ධනේද. අමුදරුවන්ද. තමන් වහන්සේගේ ඇස් ඉස් මස් ලේද ජීවිතේද සිය දහස් ගණන් ජාතිවලදී පරිත්‍යයාග කල සේක. එබවින් මහාකාරණික වූ තතහාගතයන් වහන්සේ අපට පිහිටබන පිණිස කළ ක්‍රියාරාශියයද ඉතා මහත් බවදධත යුතුය. එය මෙතකයි ප්‍රමාණ කරන්නට දැනු පුළුවන. බෝධි සත්වයන් වහන්ේ සිද්ධ කරපු කැපවීම දෙවියකුට බ්‍රක්්මයකුට මනුෂ්‍යයකට කිසිම සත්වයකුට හිත ලවත් නිම කරඩ පුළුවන්කමක් නොහැකි කැපවීමක් තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ සිිද්ධ කළේ. ධර්මරත්නය සත්වයන්ට පිහිටවන ආකාරයම සේය. ලෝකෝත්තර් ධරම නවය අතුරෙන් සෝවාන් මාර්ගය, ලබාගත් තැනැත්තා සතරාපායෙන් හා ජාදී සතකින් මත් එෙහි ඔහුට ලැබෙන්න්ට තිබෙන සංසාර් දුක්කයෙන්ද එතරකොට නිවනට පමුණුවයි. එතකොට යම් කිසිකයනකට සෝවාන් මාර්ග සිත සකස්වුනානං ඔහු සක්කායිදිට්ටයාදීමේ සීලබ්බත පරාමාස විචිකිච්චා කියන සංයෝජන තුන අවසංකරනවා නැති කරනවා. එනගේ සංයෝජන තුන නැතිවුණු ගමන් සතරාපාටයට නැවල්ත වැටන්නේ නෑ. ආත්ම භාව හතක්ක ඇතුළට සසරදු අවසංකරනවා. එකන අරිහත්වයට අනිවාරයම පත්වෙනවා. එක ධරමයක්. එතකොට මෙන්න මේ කියන සෝවාන් මාර්ග සිත පමණක් ඒසා විශාල සම්පත්තියක් අපට උදා කරලා දෙනවා. සෝවාන් මාර්ගයට පැමිණි ආර්ශ්‍රාවකයා හට එහි ආනුභාවෙන් නැති වූ දුක්කස් කන්දය මහපොළොවේ පස්සමූහයේ මෙන්ද ඔහුට ඉතිරි දුක්හය කෙනෙකු විසින් මහපොළොවේ නිය පිට ගත් පස්වල්පයක් මෙන්ද දත යුතුය. සෝවාන් ආරය ශ්‍රාවකයා නැති කළ දුක් මහපොළොවේ පස්සා සමානයි ඔහට ඉතුර වෙලා තියෙන දුක් නිය පිට ගස් පත් පස්සා සමානයි. සකුරුදාගාමි මාර්ගය එක්වරකින් මතු කාමලෝකයේ ඉපදල් ලබන්නට වන දුක්කස්කන්දෙන් ඒ මාර්ගය ලැබූ පුද්ගලයා එතර කොටනිීමනට පමුණුවයි. ත සකදාගාමි මාර්ගයට පත්වෙච්ච පුද්ගලයා ආරයන් වහන්සේ එවරක් කැමතිනං කාම භවේ දි්‍යහරි දිව්‍යලෝකෙ හරි එමනත්තම් මනුශලෝකෙ හරි කැමතිනං එක්වරක් කිප දෙන්නට කුළක්. එනිසා ඒ ආරයන් වහන්සේට කාමරාග පටික තුනී නිසා ඉක්වරක් හැමැතිලං ඉප දෙන්නට පුළුවන් ඒගේ බ්‍රක්්මලෝක උත්පත්තිය ලබල දුකින් නිදහස් වෙනවා. අනාගාමී මාර්ගය මතු කාමලෝක ඉපද ලැබි හැකි දුක්කස්කන්දේ ඒකට පැමි පුදගල එතරකොට නිවට පමනුවයි. අනාගාමී මාර්ග්‍ය සිත සකස් කරගත්තාව ආර්ශාවකය නැවත කාමලෝකෙටෙන්නේ නෑ. කාමලෝකය කියන්නේ සතරාපාය කොහොමත් එෙන්නේ න මනුෂ්‍යලෝකය දිවිලෝක. මේ කාමලෝකයන්ට නැවත් අනාගාමය ආර්ශ්‍රාවකය පැමිණ නැහැ. කාමලෝකයේ විදිිනති යන සියලු දුක් අවසංකරනව අනාගාමිහි මාර්ග සිටිං. අරිහත් මාර්ගය මේ භවයෙන් මතු ඉපදීමෙන් ලැබිය හැකි දුක්කස්කන්දයෙන් එයට පැමිණි පුද්ගලය අයතර කොටනිවනට පමණුවයි. නිර්වාණ ධරමය වනාහි සකල සාංසාරිකාපායික දුක්්ගස්කන්දය නිවීම් වශයෙන් ඒ ඒ මාර්ග පලයන්ට පැමිණියවුන්ට පිහිටවයි. එතකොට මෙන්න මේ කෙන සෝවාන් සකදාගාම යනාගාමි අරිහත් මාර්ග සිතින්ම සත්වයාගේ බොහෝ දුක් කෙලවර කරලා අවසානය අමාමහ නිවින් සැනසෙනව සියලු දුක් අවසංකරනවා. එතකොට ඒ දුක් නැතිකර ගැනීමට ඇත්තා උසස්ම පිහිට ඒ නිවනයි. රාප්ති සඛ්‍යාත පිටකත්‍රය පිටකත්‍රය ධර්මය වනහි සියලු දුක් නැතිකර ගැනීමේ හා සියලු සම්පත් ලබා ගැනීමේ ද මාර්ග දැක්වීම් වශයෙන් සත්ත්වයන්ට පිහිටවෙයි එතකොට සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටක සංඛ්‍යාත ධරමය අ සියලු දුක් නැති කරලා සියලු සම්පත් ලබා ගැනීමේ මාර්ග දැක්වීම් වශයෙන් මේ ධර්මරත්නය සත්ත්වයාට පිහිට වෙනවා. සංගරත්නය වනහි බුද්ධරත්නය මෙන්ම ලෝකයාට ධර්මාණු ශාසනය කිරීමෙන් හා. දානාදී පුුණ්්‍ය කරමයන් කර ගැනීමට ස්ථානයක් වීමෙන්ද සත්වයන්ට පිටවේ. දෝට මහා සංගරත්නය අද බුදුරජාණන් තුන්රුවන්ගේ ජියවමාන වස්තුව මහා සංගරත්නය මකද බුදුරජාණන් වහසේ පිරුවන් වැඩල බුදුරජාණන් වහන්සේ කියන ජියවමාන වස්තුව නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි ඇයි, ධර්මරත්නය වැඩඉන්නවා කියන්නේ ධර්මවිනය ජියෝමාන සාස්තෘූන් වහන්සේ කොට සලකණ්ඩ කියලයි බුදුරජාන් වහන්සේ පිරුණුවන් මංචකේ වැඩඉඳගෙන දේශනා කළේ. එනිසා අද ජියෝමානව සඝරත්නය වැඩඉන්නවා. එනිසාඒ සංගරත්නය ලෝකේට ධර්මානු ශාසනා කිරීමෙනොන් දානාදී පුුණ්්‍ය කරම සිද්ධ කර ගැනීමට සත්වයාට පිහිට වන බැවින් සංගරත්ය සත්වයාට මහත් වූ පිහිටක් වෙනවා. මෙන්න මේ විදිහයට තමයි ත්‍රිවිධරත්නය සත්වයාට පිහිට වන්නේ. සරණ ගමනය. සරණ ගමනය එකන සරණයට පැමිණීම. කොහොමද බුද්ධහදී රත්නාත්‍රයේ සත්ත්වයන්ට මහත් පිහිටක් වතුද. සියල්ලෝම ඒ රත්නාාත්‍රයේ පිහිටක් ැටියට පිළිගන සේවනය නොකරති. එතකොට අද. විශ්වධාතුවය බුද්ධරත්නය වැඩඉන්නව ධරමවිනේ වැඩඉන්නව නැන්තන් ධරමනය පවතිනවා. ධරමරත්නය පවතිනවා. සංගරත්නය පවතිනවා. එනම් මේ තුනුරුවන් කොච්චට පිහිට වුණත්. ඒ තුනුරුවන් පිහිට හැටියට පිළිගන්න සත්වයෝ බොහොම ස්වල්පයි අඩුයි. හැම දෙෙනම පිළිගන්නේ නැහැ. මිත්‍යා දුෘෂ්ටිය නැමැති පටලයෙන් වැසුනු සිත්ඇත්තාවූ බහෝ දෙන. රත්නත්‍රයේ සුළුකොට සලකා. රි කල්පිත වූද සත්‍ය වශයෙන් නැත්තා වූද දෙවියන්ගේ පිහිට සොයිති. මෙතන කියන්න දෙවියෝනෑ කියන කාරණය නෙවෙයි. සර්ව බලධහාරී වශයෙන් සියල්ල සිද්ධ කරන්න පුළුවන් දෙවියක් බ්‍රහ්මේ, මනුෂ්‍යය මාරෙක් සත්වයක් මිතුන් ලෝක කොහෙවත් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ. නමුත් මිත්‍යා දුෘෂ්ටිය එකන්න වැර විදිහට ගත්ත දැක්ම. රදි විදිහයට ගත්ත දැක්ම හෙම කෙනෙක් ඉන්නවා එහම බලවේගයක් තිබෙනවා. එහම නැත්තං මේ සියල්ල ඉබේ සකස් වෙලා තියෙන්නේ. එනිසා මේ සියල්ල ඉබේමයි සිද්ධ වෙන්නෙකු. හොඳ දේකත් නරකදේකලත් අමුතු විපාකයක් නැ මෙන්න මේම තමයි වැරදි දැකීම මේට කියැන මිද්‍යා දුෂ්ටි. මෙන්න මිත්‍ය දුෂ්ටියය කියැන පටලේෙන් වැසනු සිට් දැත්තාවූ බහෝ දෙනා රත්නාාත්‍රයේ සුළුකොට සලකලා අර නොපෙන් එන බලවේගවල විශ්වාසය තබනවා. ත්නත්‍රේ හැඳින ගත්තෝම ඒ උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. ත රත්නාත්‍රය හඳුනාගත්තාය තමයි උතුම් පිහිට හැටියට ඒ රත්නත්‍රය ආශ්‍රය කරන්නේ සේවනය කරන්නේ. යම මෙෙක් බුද්ධාදී රත්නනාත්‍රේප් උතුම් පිහිටක් වශයෙන් පිළිගනී නම් අන්නේ පිළිගැනීමට කියනවා සරණගමනේ කියලා. බුද්ධාදදි රත්නාත්‍රේ උතුම් පිහිට තුනක් සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරනයහි පිහිට ඒ අයිද කියනු ලැබේ. ත බුද්ධදහම්ම සංගත්‍රී විදරත්නය පිළිගත් තැනැත්තා තිසරනේ පිහිටියාවූ තැනැත්තෙක් කියලා කියනවා. තිසරනයේ පිහිටීමෙන් හෙවත් බුද්ධාතිී රත්නාත්‍රයේ තමාට ඇති සියල්ලට මුතුම් පිහිට තුනයැයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යනනාමේ හිමිේ. එතකොට රත්නාත්‍රේ තමයි මට තියන එකම පිහිට එකම සරණ කියලා පිළිගන්නවූ තැනැත්තා. පුරෂේක්න ඔහුට උපාසික ස්ත්‍රීයක්නනා ඔ ඇයට උපාසිකා කියෙන නම ලැබෙනවා. බෞද්ධහා යනු දඔහුට නමකි. තොට බෞද්ධයා කියන්නේ රත්නත්‍රය පිහිට කරගත්තාව තැනත්තාට තමයි බෞද්ධයා කියල කියන්නේ. සරණ ගමනයේ ප්‍රබේද. සරණගමනය වනහි ලෝකෝත්තර සරමනය, ලෞකික සරණ ගමනය කියලා දෙවදෑරුම් වෙනවා. ලෝකෝත්තර සරණ ගමනය, ලෞකික සරණ ගමනය කෙල දෙවදෑරුම් වෙනවා. බුද්ධහාදී රත්නත්‍රය උතුම් පිහිට වශයෙන් පිළි ගැනීමට බාධක දෘෂ්ටි, විචිකිච්චාදී ක්ලේෂයෝ මතු කිසි කලක ඒ සන්තානයේ නූපදනා පරිද්දයෙන්. ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේදී එහි බලයන්නේ පුද්ගලයාට ප්‍රහීනවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධරම රත්නය සංගරත්නය කියන. මේ ත්‍රිවිධ රත්නය, ැ බාද ත්‍රවිදරත්ය පිළිගැනීමට බාධක අපි මුලින් කතා කලා නොෙක් නො එක් ෘෂ්ටි නොයක් නොෙක් වැරදි අදහස් සැක සංකා මෙන්න මේවා නිසා තමයි සත්වයෝ මනුෂ්‍යෝ විශේෂය මේ ත්‍රවිධරත්නය නොපිලිගන්නේ. ඒනන්ගේ ත්‍රවිදරත්නය නොපිළි ගැනීම නිසා ඇතිවැන්න වූ යම් දෘෂ්ටි යම් දෘෂ්ි නිසා ත්‍රිවිරත්නය පිළිගන්න නෑ. ඒ දෘෂ්ටි සියල්ලම මාර්ගඥානයෙන් සෝවාන් මාර්ගඥානයෙන් දුරුුවෙනවා. එතකොට ඒ මාර්ගඥානයෙන් දුරුවීම නිසායේ ඒ තැනත්තාට ඒ ආර්ය ශ්‍රාවකයාටට දුෘෂ්ටිසියල්ල ප්‍රහිණන වෙනවා. එතකොට ඉන් පසු රත්නත්‍රයේ පිළිබඳ මද සැකයෙකුදු ඒ ආර්ය ශ්‍රාවකයාට ඇති නොවේ. මේ පින්න තුල්ලා හල තයෙනවන අර එක්තරා බ්‍රාක්මණයකොට බදුරජාණන් වහන්සේ නිවසටම වැඩල ධරම දේශනා කොට වදාලා. ධරම දශනා කිරීමේදදි ඒ බ්‍රාක්්මණනතුමමා සෝවාන් පලේ පිහිටියා. ඒ අනතුරුව ස්වල්ප වේලාකින් බුදුරජාණන් වහන්සේ නිවසිං වැඩම කලා ස්වල්ප වේලාකින් නැමත බුදුරජාන් වහන්සේ නිවසට වැඩියා. වැඩලා දේශනා කරනවා බ්‍රාක්්මණය මං මුලින් දේශනා කළේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා. නමුත් බාක්්මණ, ඒමට වැරදීමක් සියල සංස්කාර නිත්‍යයි. ි දශනා කලේ ්‍රාක්්මණය සියල්ලු සංස්කකාරය දුකයි කියලා. නමුත් ්‍රාක්්මණනය මට වැරදීම සියල්ලු සංස්කාරව සැපයි දුකනෙමෙයි. ම මුලිින් දේශනා කළේ ත් අනාත්මයි කියලා මට ඕන විදියට පවතිනෙ නෑ කියලා නමු ්‍රාක්්මණය සියලු සංස්කකාරයව මට ඕනු දීට පතිනවා. එක පාරට බ්‍රාහක්්මනයා දැන් සෝවා නාර්ශාවකයේ කවදාවත් මිත්‍යා දුෘෂ්ටියයක් ගන්නෙ නෑ හිතට බ්‍රාක්මණනය ව තොප කෞද කියලා. එ අවස්ථාවේදී. ඒ තමයි මාරදිව පුත්‍රයා මාරදිව පුත්‍රයාට ඒ විදිහටම නොහැකිවුුණත් බුදුරජාණන් වහන්සේගේ වේශය මවාගන්නට පුළුවන්. ඒ අවස්ථ මාරයයා පින්වත්ේ හැබැයි කවදාවත් බොරු කියන්නේන. ඒ බොරු නොක කියන්නේ කුමක් නිසාද. බොරු නොක කියන්නේ මානයේ නිසා. මාරයා කියල කවරු හරි බුදුරජාණන් වහන්සේ හරි රහතන් වහන්සේ නමක් හරි මාරයා කියලා හඳුනගත්තොත් ොප මාර්යා නේද නැත්තන් තොප කෞුද කියලා ඇහවෝොත් අනිවාරයෙන්ම න්ගේ මානය එනිසා මම මාරයා කියලා ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේ බ්‍රාක්්මණතුමා ෝ තොප කෞද ම මාරදිව්‍ය පුත්‍රයා. ඒ අවස්ථාවේදී අහසේ පෙනී හිටියා. තමන්ගේ වේශය බ්‍රාක්්මණයා කිව්වා බ්‍රාක්්මණතුමාකිව මාරය ඔබ නෙමේ ඔබවගේ දහසක් ලක්ෂයක් පැමිණියන් මම තතාගත ශ්‍රාවකයෙක් එනිසා මම ඔබගේ දෘෂ්ටිවල්ඩ කවදාවත් යටත් පෙන්නේ නෑ කියලා. අන්න ඒ වගේ, සැකයක් කිසිම සැකයක් සෝවාන් ආර්ශ්‍රාවකයාට එතනින් උඩ සකදාගාමි අනාගාමි අරිහත් ආර්ශ්‍රාවකයන්ට ඇතිවෙන්නේ නැහ. ඒ පුද්ගලයාට විශේෂ සමාධානයක් නැතිවම ඒ අවස්ථාවේදී සරණ ගමනය සිද්ධ වේ. සෝවාන ආරිශ්‍රාවකයන් නැමත නැමත සරණ සමාධානය වඩ අවශ්‍ය නැහැ. මොකද සෝවාන් ආර්ය සිටේදීම, රිහත්වයට පත්වන මොහොත දක්වාම ඔහු සරණගමනේ ස්තීරයි. එකකට කන ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදුුවන්නාවයේ සරණගමනයට කියනවා ලෝකෝත්තර සරණගමනය කියලා. එහෙ බිඳීමක් හෝ කිලිටිවීමක් හෝ නැත. ලෝකෝත්තර සරණ ගමනයාගේ වශයෙන්. සරණගිය ආර්ශාවකයා මතු භවයකදී වුවද අන්නෙ සාාස්ටූවරයෙකුගේ පිහිට නොසො යන්නේය. අන්න්‍ය ාස්ත්‍රෘවරයෙකු පහිට සැටියට නොපිළිගන්නේය සෝවා නාරි ශ්‍රාවකයා කවදාවත් අන්න්‍ය ශාස්ට්‍රවරයෙක්ක පිහිට පතන්නේ නෑ. අන්න්‍ය ශාස්ට්‍රුවරයක් පිහිටයි කියල පිළිගන්න නෑ. එක ආරි මාර්ගඥානයෙන් එමනත්ං ආර් ශ්‍රාවකඥානයෙන් සිද්ධ වන්නාාවූ සිද්ධියා. සද්ධරම ශ්‍රවනය නිසා සත්පුරුෂ සේවනය නිසා රත්නත්‍රය හැඳින එහි සිත පහදවා ගෙන. සරණ ගමනයට බාදක වූ දෘෂ්ටි විචිකිච්චා හැක ටලේෂයන් මැඩ රත්නත්‍රය උතුම් පිහිටසේ සලකා ගන්නවූ පුතක් ජනයාගේ සරණ ගමනයට කෙන ලෞකික සරණ ගමනේ කියලා. එක යන්නේ සත්්ධරම ශ්‍රවණය නිසාට තුන්ඩුවන් ගැන බලවත් විශ්වාසයක් ඇතිවෙනවා. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම නිසා බලවත් විශ්වාසයක් ඇතිවෙනවා. යන්නේ විශ්වාසය නිසා අපට, අන්න ශාස්ත්‍රෘවරෙක් නෙමෙයි අපේ බදුරජාණන් වහන්සේ තමයි එක ශාස්ත්‍රෘන් වහන්සේ කියෙල් අර මිත්‍යා දුෘෂ්ටිය තාවකාලිකව දුරුවෙනවා විචිච්චාව තාවකාලිකෝ දුරුවෙනවා. ඊට වඩ අපේ ස්‍රද්ධාව බලවත් නමුත් අපි ප්‍රථත් ජනයිතාම අන්නේ ප්‍රෘථත් ජනතැනැත්තා යන සරණ ගමනේට කෙනවල් ලෞකික සරණ ගමනේ කියලා. මෙසේ සිදුවන්නා වූ සරණ ගමනය ආත්ම සන්නිර්යාාතන සරණ ගමනය තත් පරා යන්න තා සරණ ගමනය ශිෂ් භාවෝපගමන සරණගමනය ප්‍රනිිපාත සරණගමනය කළ සතර ආකාරයක් වෙනවා. සරණගමන ආකාර හතරක් විස්තර කරනවා. ආත්ම සංනිර්්‍යාතන සරණගමනේ යනු. සසර දුකින් මිදීම පිණිස. සකළ ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස බුද්ධහාදී රත්නත්‍රයට ආත්මය භාර කිරීම හෙවත් පරිීත්‍යාග කිරීම කියනවා ආත්ම සංනිර්යාාතන සරණගමනේ. තමන්ගේමුළු ජීවිතේම තුන්ුවන්ඩ පරිද්‍යා කරනවා. කියන්නේ ආවත්ම මහාාව බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ධර්මයට පූජා කරනවා සංගෙහාට පූජා කරනවා මුළු ජීවිතේම දැන් අයිති බුදුරජාණන් වහන්සේට ධර්මයට සංගෙහාට. මෙන්නම ආත්ම භහාාව පරිත්‍යාගෙන් කව දාවත් කුසලයක් කර අකුසලයක් කරන්න හිත නැවෙෙන නෑ ඇයි මගේ ජීවිතෙන්ම අකුසලයක් කරන්නේ නෑ මොකද මේ ජීවිතය දැන් අයිති බුරජාන් වහන්සේට ජීවිතයේම දැන් අයිති ධර්ම රත්නයට මේ ජීවිතය දැං අයිති සංගරත්නයට එතකොට පෘථජ්ජනය උසස් සද්ධහාදී ගුණ ඇති උතුමෝ මෙන්න මේ විදිහයට ජීවිතය තුන්රුවන්ට පරිත්‍යාග කරනවා එතකොට තුන්රුවන් සතු ජීවිතයක් එනම් තුන්රුවන් දේශනා කරපු විදිහටම ජීවිතය පවත්වන්නේ එතකොට ඒ උසස් සබද්දහාදී ගුණ ඇති පින්ව තුල්ලා මේ විදිහට ජීවිතය තුන්ුවන්ට පරිත්‍යයක් කරනවා. තත් පරායනතා සරණගමනේ. ඒ අයගේ ප්‍රත්ජන ඔබාපවගේ පපුතජ්ජන පුද්ගලයන්ගේ සද්ධවනුව ඇතිවෙන්න වූ මේ සිතිවිලි අනුව සරණගමන කොටත් සතරකට පෙතලතිෙනවා. දෙවිනි කාරණය සත්තත් පරායනතා සරගණන බද්හන් සරණං ගච්චාම දම්මං සරණං ගච්චාම සංගහං සරණං ගච්චාමියනාාදීන් භික්‍ෂු සාමනේරාධීන් අතුරෙන් යම් කිසිවෙෙකු ඉදිරිියකි මෙන් හෝ, තම ඉතා ගැනීමෙන් හෝ රත්නත්‍රය උතුම් පිහිට තුනවචයෙන් පිළි ගැනීමෙන් සිදුවන සරණ ගමනය. දැ සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමකගෙන් එමනත්තම් භික්‍ෂූන් වහන්සේ නක් ඉදිරිිය සාමනේරයන් වහන්සේ නමක් ඉදිරී ෝ සරණ සමාදන් වෙනවා. ඒවගේම තමා තනියනුත් ඉටතාාගන්න වනත්තා අධිෂ්ඨාන කරගන්නව සමාදං වෙනවා කවර ආකාරයකින් හරි. බුදුරජාණන් වහන්සේ ධහරමරත්නය සංගරත්නය කියන මේ රත්නත්‍රය උතුම් පිහිටයි කියලා පිළි ගැනීමෙන් සිදුවන සරණ ගමනයට කියනව තත් පරායන සරණ ගමනය තකොට මේ පින්න තුල්ල හැමදාම සමාධන් වෙනවා මෙන්න සරණ සරණාගමනය. ශිෂ්‍ය භාවෝපගනම සරණාගමනය යනු මම අද පටන් බුදුරජාණන් වහන්සේගේ ශිශ්‍යය හෙවත් අත වැස ගෝලෙක් වෙනවා. ධර්ම මේ අතවැසියෙක් වෙනවා සංගයාගේ අතවැසියෙක් වෙනවා. හර සාාවකෝ හමස්මී, ශිශ්සෝ හමස්මී කියල පාලීංක කියන්නේ අන්නේ කාරණය. ආරෝචනය නැත්තන් වචනෙන් ප්‍රකාශ කිරීමෙන් හරි සිතාගැනීමෙන් හරි සිදුවන සරණගමනයට කියනවා ශිෂ්්‍ය භාවෝපගනම සරණගමනේ. දෙනම් ශිෂ්‍යයා ගුරුවරයා කියන දේ පමණයි. සිද්ධ කරන්න ගුරරයාර කිය යහපදදේ ශිෂ්‍ය වින් සිද්ධකනය නිසා බුදුරජාන්හන්සේ නැමැති ගුරවරයා ධර්මය නැමති ගුරුවවරයා සංගෙයා කියන ගුරුවරයා කියන බිදිහට දේශනා කරන විිදිහට අවවාධනු ශාසනා කරන විදිහයට ජීවිතය පවත්වනවා මෙන්න මේකට කියෙනවා ශිෂ්‍ය භාවෝපගමන සන්නා ගමනය කියලා. ඊළඟට ප්‍රිපාත සරණ ගමනය ්‍රනිිපාත සරණ ගමනය කියන තමා විසින් අන්‍යන්ට කරන උසස්ම ගෞරුවේ කිරීම වචය සිදුවන සරණ ගමනය. යමක විසින් අන්‍යාන්ට කරන උසස්ම ගෞරවයමොකක්ද පිරිනැමෙන්න්නේ ඒ තැනැත්තා විසින් අන්හැමටම් වඩා උසස් කොට සලකන තැනටය. එබවින්නේ ගෞරව කිරීමම සරණ ගමනය වේ. එතකොට උසස්ම තැනට සිද්ධ කරන ගෞරවය සිද්ධ කරන්නේ තුළළුවන්ට න්නේ සරණාගමනේටකන ප්‍රනිිපාත සරණගමනය ගෞරෝ කිරීමම් වශෙන්. එතකොට තම තමන් කැමති සරණ ගමනයක් සිද්ධ වෙන්න පුළුවන් උසස්ම සරණගමනය තමයි ආත්ම සංනිර්ාතන සරණ ගමනේ ඉළඟට තත්පරායන සරණ ගමනේ ඉළඟට ශිෂ්‍ය භාවෝපගෙන්ම සරණගමනයඒවගේම ප්‍රනිිපාත සරණගමනේ ප්‍රනිිපාතයනු වන්දනාදියට නමකි මනුෂ්‍යෝ නෑකම් සලකා මවපියාදීන්ට වන්දිති. බියනිසා රාජුරුවන්ට වන්දිනවා. ට රජරුවන්ට වන්දිිනව ඉස්සර රජකාලේ පස්වාන් දහසකට බුදුුවෙන්න්න දේවයන් වහන්ස කියලා දන්ඩ නමස්කාරෙෙන් නමස්කාරන රජුුවන්ට කොච්චර වැඩ හිටියෙක්ුුණ ඒේ වඳින්නේ බය නිසා. ඒවගේ මනෑකම් ඥාතිකම් සලකල වැඩ හිටිකම් ස ගුණවත්කම් සලකළ මවපියන්ට වැඩි හිටියන්ට වඳිනවා උපකාර සලකා ගුරුවරුන්ට වඳිනවා පින් ලබුණු පිණස මැදුම් පිදුම් කළ යුතු තුමෙක බව සලකාද බඳදිනවා සතර ආකාරයකින් කරන ඒ වැැඳුම් මතුරෙන් පින් ලබනු පිණිස වැැඳුම් පිදුම් කළ යුත්තක බව සලකා කරන බන්ධනාවෙන්ම සරණගමනය සිද්ධ වෙනවා. අන්න ආකාරයන් ගෙන් කරන බැඳීමෙන් සරණගමනය සිදදුවෙන්නේ නැහැ එතකොට නෑකම් නිසා ස්වාමීන් වහන්සෙනමකට පඳනවන ඥාතිත්වය නිසා බුදුරජාන් වහන්සසිට අතතේ ඥාතින් වැදන ඒ සරණගමනය නෙවෙයි. තට යි නිසාවා දිනවනං සරණගමනේ නෙවෙයි. උපකාර නිසා වදිනවනන් සරණගමනේ නෙවේ. පින්ල් ලබනු පිණිස කරන වැඳුම් පිදුුම්. නිසා වඳින සිද්ධිය සරණගමනේ නැත්තන්ගේ සිද්ධාන්තේ නිසා කුසල් දහම් දෙවුණු කර ගැනීමට තමයි මේමාගේ තුන් වන්ඩ සිද්ධ කරන වන්දනාව දුකෙන් නිදහස්වීම පිණිස සසර දුකින් ඇතරවීම පිණිස නිවන් චාක්ෂාත් කර ගැනීම පිනිසායි සිද්ධ කරන වන්දනාව කියල. කුසල් සලකා සිද්ධ කන වදනාවෙන්ම සරණගමනය සිද්ධ වෙනවා. බුදුනට වුවද මුන්වහන්සේ අපගේ නෑ කෙනෙකයි වඳන්නා හටද. රාජාදීන් පවා වදින මුන්වහන්සේට නොවැඳීමෙන් කරදර ඇතිවිය හැකයි බියෙන් වඳන්නා හටද. මුන්වහන්සේගේ මුන්වහන්සේ අපේ ගුරු කෙනෙකයි වඳන්නා හටද සරණගමනේ සිදුවන්නේ නැහැ. ඇතොට සිතු වන්නේ කුසල් දහම් දියුණු කර ගැනීම පිණිස, අනන්ත ගුණ ඇත්තාව උතුන්ුවන්ට කරන වන්දනාව නිසාමයි සරණ ගමනේ සිද්ධ පන්නේ එකට කියෙනවා ප්‍රණි පාත සරණ ගමනය කියලා. සරණගමනයාගේ පලහා ආනිංස. සෝවාන් සකුුදාගාමි අනාගාමි අරිහත් යන සතර ලෝකෝත්තර පලය. ලෝකෝත්තර සරණගමනය ලැබෙන පලයයි. එතකට ලෝකෝත්තර සරණ ගමනේ නිසා ලැබෙන පලේ තමයි, ස්ෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් පලයන්. සකළ දුඛ්‍යාගේ ෂෙයවූ නිර්වාණය එයින් ලැබෙන ආනිසංසයි. එතකොට පල ආනිසංස. එතකොට ප්‍රතිඵල පලක කියන්නේ හේතුවට ලැබෙන පලය හේතුවට ලැබෙන පලය. සෝවාන් මාර්ග සිත ඇතිවුණොත් අනිවාරෙන් පලය සකස් වෙනවා. සකදාග මාර්ග සිත ඇති වුණොත් පලේ සකස් වෙනවා. නාගාමි මාර්ග සිත ඇතිවුණනොත් පලය සකස් වෙනවා. අරිහත් මාර්ග සිත ඇතිවුණොත් අනිවාරෙන් පලේ සකස් වෙනවා. එතකොට සියලු දුක්ඛයාගෙන් කෙලවරවීම නිර්වාණය තමයි ආනිසංසය. තොට පල ආනිසංස කියන්නේ සමාන වචන. එනිසා ඒ ආනිසන්සය පලය නිසා සකස්වෙන්නාව උපකාරයටගෙන අනිසන්සේ කියලා. මනුෂශ්‍යලෝක දිව්‍යලෝකයන්නේ ලැබිය හැකි බෞබෝග සම්පත්තිී හෝ ලෞකික සරනාාගමනේ පලයෝය. එතකොට ලෞකික සරනාාගමනය නිසා දිව්‍ය මනුෂ්‍ය, සැප සම්පත්තාදී නො එක් සැප ලබෙන ව ලෞකික සරණාගමනය පල. සතර මාර්ග සතරඵල නිර්වාණය කෙනන ලෝකෝත්තර ධර්මයෝ එහි ආනිශංස වචයෙන් සැලකී යුත්තා. එතකොට අපි ලෞකික වඋනත් සරණාගමනය සමාදංවෙ නිවන් දැකීම පිණිස බුද්ධරත්නය සේවනය කරනවා ධර්මරත්නය සේවනය කරනවා සංගරත්නය සේවනය කරනවා කියලා මේ රත්නත්‍රය අපි සේවනය කරන නිවන් චාක්ෂාත් කර ගැනීම පිණිස. එනිසා එය අනිවාරයෙන්ම නිර්වාණය නිසංස නැත්තන් නිර්වාණ ධාතුව ශාක්ෂාත් කර ගැනීම කියන ආනිසංසේ අපට ලබා දෙනවා ලෞකික සරණාගමනය පවා. සරණාගමනයාගේ කිලිටිවීම හා බිඳීම. අපි බලමු කොහොත් සරනාාගමනය කිලිටිවෙන්න බිදෙන්නේ. රත්නත්්‍රය ගැන දැනීම මදවීමෙන්ද. රත්නත්‍රය කෙරෙහි සැක ඇතිවීමෙන්ද. රත්නාත්‍රයේ පිළිබඳ දුර්ුමත ඇතිවීමෙන්ද. ලෞකික සරණගමනය කිලිටිවෙයි. එතකොට රත්නත්‍රය ගන දැනීම මදවීම නිසා ස අස්්‍රත් දාව ඇති වුුණොත් සරණාගමනය කිලිටි වෙනවා. ඒවගේම රත්නත්‍රයකිරී සැක ඇතිවීමෙන් සරණාගමනය කිලිටි වෙනවා. රත්නන්ත්‍රයේ පිළිබඳ දුරුමත ඇතිවීමෙන් සරනාාගමනය කිලිටි වෙනවා. කිිලිටූ සරණගමනය කුසලිය ස්ල්පඵල ඇත්තේය. සරණගමනය තියෙනවා නැති වෙලා නැ නමුොත් කිිල්ටි එන්සාහි පලේ ප්‍රතිඵලය බොහමල් පයි. සුපරි සුද්ද රණ ගමන කුශලය මහත්ඵල මහා නිසංස වන්නේය ලෝකෝත්තර සරණ ගමනය කිලිටිවීමක් නැත්තේ. ඇත ෝකෝත්තර සරණගමනය කවදාවත් කිිලිටිවෙන්නේ නැහැ. ලෞකික සරණ ගමනේ බේදය නැත්ැම් බඳීම බුද්ධාගම ප්‍රතික්ෂේප කිරීමෙන් හා අන්‍යාගමක් පිළි ගැනීමෙන්ද මරණයදවේ. එතකොට ලෞකික සරණාගමනය බිඳීම වෙනවා බුදු දහම ප්‍රතික්ෂේප කිරීමෙන් අන්‍යාගම පිළිගැනීම මරණය. න කියර හිති සෝස්ක් කාතෝ සුපටි පන්නෝ ගාතහ පාට නැ පාට සජජානෙන් අනතුරු කියන්න බුද්ධං ජීවිත පරියන්තන් සරණංගාම ධම්මං ජීවිත පරිියන්තං සරනංගාම සංගහන් ජීවිත පරිියන්තං සරනංගාමි ජීවිතය අවසාන වනතුරු බුද්ධරත්නය සරණයනව ධර්මරත්නය සරණයනව සංගරත්නය සරණවයේ මරණයෙන් පස්සේ සරණගමනය බිඳෙනවා මරණේදී සරණගමනය බිඳෙනවා බද්ධාගම ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ අන්‍යාගමක් පිළිගැනීමෙන් හෝ වන සරණගමනය සරණගමන බිඳීම සාවද්‍යයි වැරදිී සසාහිතයි. එකයන්නේ බුදුදහම ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ අන්‍යාගම පිළිගැනීමෙන් බිඳන සරණගමනය වැරදී. නමුත් මරණෙෙන් වන සරණගමන බේදය නිවැරදිී. එකයන්නේ හි වැරදක් නෑ. එක නිවවාරෙන් සිද්ධ වෙනදය. ආරර් ශ්‍රාවකයන් ඒ භවේදී තබා. අ්‍ය භවගදීවත් අන්‍යාගමක් නොපිලි ගන්නා බැවින් ලෝකෝත්තර සරණ ගමනයාගේ බෙහ දෙයක් නැත්තේ. එතට හවදාවත් සෝවාන් ආර්ශාවකයක් වෙන ශාස්ත්‍රෘවරෙක් සරණයන්නේ නෑ අරිහත්වයට පත්වන තුරා පිරිණවන් පාන තුරා වෙන ශස්ත්‍රවරයෙක් සරණයන්නේ නෑ. දැන් මේ පින්න තුල්ලාට මතකයින අපේ බෝධිසත්වයන් වහන්සේ කාශ්්‍යව බුද්ධ ශාසනය ජෝතිපාල කියන ්‍රාහ්මණ තරුණෙක් වෙල ඉපදිල කටීකාර කියන කුම්භකාර වලං සකස් කළ ජීවත්වෙන යහලු යහලු ඒ උතුමන් එහමනත්තං ගටිකාර අනාගාමි ආර්ශ්‍රාවක එතකොට අනාගාමි ආර්ශ්‍රාවකයා හිතවතා තම ජෝතිපාල බ්‍රහ්මණ තුමා ඉතින් මේ ජෝතිපාල බ්‍රහක්්මන තු බ්‍රහ්මණ මානයෙන් ජීවත්වෙච තරුණෙ යහළු ඉතින් මමඩදුර විස්තර කරන්න අවශන මේ පින තුළ කතාාවවදන්න වදැන් ජෝතිපාල තරුණය කියන කවුද දීපංකරාදී බුදුරජාණන් වහන්සේලා විසි දෙද විසි තුන් නමකගෙන් ඒ කාන්තෙන් බුද්ධක්වය ලබන බවට විවරන ගත්ත ප සතාාණන් වහන්සේ නමුත් මරපල් බල නෑන නමුත් බ්‍රාග්පන මානය නිසා ගටිී කාරතුමා කොච්චරවත් උත්සාහවත් කලා බුදුරජාණන් වහන්සේ සම්මොක වෙන්න යම් කියලා ඔය මොන බුදුරජාණන් වහන්සේ ලද බුදුුවන්න ඔච්චර ලෙසි කොච්චර අපහස දෘෂ්කරද බුදුවන්න කියලා බුද්ධරත්නය පිළිගත්ති නෑ මුලි තොට බලන්න දෘෂ්ටිය තියෙන භයානකකම දෘෂ්ටියයේ තියන භයානකම මේ විවරණ ඒ අන්තය බුද්ධත්වය ලබන්න ලබනවා කියලා විවරණ විසිතුනක් ගත්ත බෝස්තාණන් වහන්සේ ඒයනුව අපිට වැටහනවා තුන්ඩුවන් ප්‍රතික්ෂයප කිරීම ඒ නිසානේ අපේ බෝධිසාත්වයන් වහන්සේ සයවසරක් දෂකරා ක්‍රියා කළේ. මනුස්්‍යයකට දෙවියකුට බ්‍රක්්මයකුට හිතන්්ඩවක් බැරිවිදිහට අනන්ද දුක්වින්දා. සය වසර. බුද්ධත්වය දුෂ්කරයේ කියලා කියපු වචනය නිසා. ඔය මොන බුදුරජාණන් වහන්සේ නමක්ද බුදුවෙන්න කොච්ච දුෂ්කරද කෞදු වවා පිළිගන්න මෙන්න මේ වචනටිකට සය වසරක් බුද්ධත්වය ඒ කාන්තේ බුද්ධත්වය ලබන උත්තුමයා නමුත් සය වසරක් අනන්ත දුක්විඳන්න සිද්ධනාා බුද්ධත්වය සොයමන් ඒ තමයි කරමවිපාග ද මෛත්‍රය බෝධිසා්‍යයන් වහන්ේ දුुෂ්කර දුुෂකර ක්‍රයා කියන වචනයක් වත් නැහ කයන්නේ ප්‍රධාන් වීරය වඩනවා ප්‍රධාන් වීරය වඩන්නේ සතියයි ප්‍රධාන වීර වඩන සතියයි දුुෂ්කර ක්‍රියාවක් නෑ නමුත් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ චරිතකතා වලද උපරිම තියන්නේ මාස දාහයයි වීරය වඩපු නමුත් අපේ බෝධිසත්වයන් වහසේ අවරුදු හයක් අවුරදු හයක් වීර වැඩුවේයි අරකුසලේ නිසා. එහනම් දෘෂ්තියේ තියන භයානකම තුන්ුවන් ප්‍රතික්ෂේප කිරීමේ ති භානකම කොච්චරනං බරපතල දෙකෙන කාරණය අපිට කාරණයෙන් වැටහෙනවා. දෙවියන්ගේ පිහිට සෙවීම බොහෝ බෞද්ධයෝ විශ්ණු කතරගම ආදී දෙවිවරුන්ටද වැදුම් පිඳුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින්නේ බෞද්ධයන්ගේ සරණගමනය කිලිටිවේ යයිද බිඳේයයිද ඇතිමොන් කියතත්. ඒ එසේම යයි නොපිළිගත හැකිය. සොශක්තියෙන් සිදුකරගත නොහෙන දෙයක් ඒ සිදුකිරීමට සමතකු ලවා කරවා ගැනීමේදී. ඒ ඒ තැනැත්තාගේ තත්ව ඒ සැටියට හෝ හා, සිදු කරවා ගතයුතු කාරණය සැටියටටද ගරුබහුමන් කරන්නට පුද පනුරු ඔප්පු කරන්නටද සිදුවේ. බොහෝ බෞද්ධ්‍යයෝද දෙවියන්ගෙන් යමක් කරවා ගට ලබා ගන්ට උමනා වූ විට ඒ කරවා ගනු සඳහා ලබාගනු සඳහා දෙවියන්ට වැඳුම් පෙදුම් කරති. එතකොට මගේ මේ දේවල් සාර්ථක වේවා කියල දෙවියෝ දෙවියන්ට වන්දනා කරන පුද්ධ පඩුරු පූජා කරනවා ඉතින් ස්වාමීන් වහන්සේ සීපත් කරනවා ඒතුළින් සරණ ගමනය කිිලිටි වෙනවා සරණ ගමනේ නැතිවෙනවා කියලා සිතන්නට අපහසුයි කියලා එක විශ්චර කරනවා. මොකද යමක් කරගන්න කැමති කෙනෙක් ලව්වා කරගන්නවා කියන්නේ. ඒ තමන්ගේ දෘෂ්ටිය නැතිකර ගැනීමක් නෙවේග කියෙන කාරණය හැබයි තන් දෘ්ිය නතිකරගත්වොත් න්න සරණ ගමනේ බිඳනවා කිිටි වෙනවා කෝම දෙක වෙන්නේ. ඒ රාජාදීන්ට වැදුම් පිඳම් කිරීම වැනි ක්‍රියාවකි දෙවියන්ට එසේ කිරීමෙන් සරණ ගමනය කෙලිටිවෙතොත් බිඳතොත් රජුන්ට ඇමතියන්ට බැදීමෙන් හා පණුරු ඔප්පු කිරීමෙන්ද සරණගමනය කෙලිටිවී යුතු බිඳී යුතුය එතකොට තුන්නුවන් සරණගිය තැනත්තා නම තුරජ්ජරුවන්ට බඳිනවා තීතේ සෝවාන් ආර්ශාවකයක් රජුරුවන්ට වඳනවා ඇයිඒ ඒ චාරිත්‍ර ධරමයක් නිසා ද රජ්ුර දන්න නෑන තැනැත්තා ෝවාත් කියල නමුත් ඒ වද නැත්ත ගරු කල නත්ත රජුරෝ කකි පෙන්න්න පුළුවවා එනිසා රජ්ජරුවන්ටක් කුසලයක් වන නිසා රජ්ජුරුවන්ට වන්දිිනවා වැඩිහිට අන්ට වදිින දැ තමන්ගේ මවපියන්ටක් වදිනවන රය ්‍රාවක එක්ුන දෙ මවපියන්ට වදිනවා එවගේම ඥාතීන්ට වැඩි හිටිය අන්ට වඳනවා ඒ ඒ වදින්නේ. ගරු කල යුත්තන්ට ගරු කරීමේ කියන මේ කුසලේ චාරිත ධර්මය නිසා එනිසා දෙවිය අන්ට වදිිනවා නං දෙවියන්ට මදින්ද සුදුසුනැත්තං ප්‍රතජ්ජන ගිහි පින්වතා රජ්ජුරුවන්ට මදිින්ඩ සුදුසුනෑ එකන අතිහිත මේ කියන්නේ. ඒවගේම වෛද්‍යවරේ කමවෙලා බෙත්හේ තරගෙන ඒ ෛද්‍යවරයායටටත්තබ යම් ගරු කිරීමක් එෙම ගරු කරන්න සුසු නෑ කියනෙ එකයි ස්වාමීින් වහන්ස කියන්නේ එහම සරණගමනය කිලිටි වෙනවනක්. නොබි දෙන නොකිලිටි වෙන ලෝකෝත්තර සරණගමනේ ඇත්තාව ආරය ශාවකයන්ද රජුන්ට වැඳීම ද පණ්ු රදීම කරන බැවින් එයින් සරණගමනයට හානියක් නොවිය හැකිය. ්‍රමාමොලින්කුව කතාව. යම් කිසිවක් ඉටුකර ගැනීම පිණිස රාජාදීන්ට වැැඳීමෙන් පුදපඩුරුදීමෙන් සරණගමනයට හානියක් නොවන කල්ලි එබඳම කරුණගට දෙවියන්ට වැැඳීමෙන් පිදීමෙන් දෙවියන්යෙන් පිහිට ලබා ගැනීමෙන්ද සරණගමනයට හානියක් නොවිය හැකිය. හැබැයි සරණගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැදුම් පිඳුම් කරන්නාක් මෙන්. ත්නත්‍රේයට ඩා දෙවිය අන්ු සස් කොට සලකා වැැඳුම් පිඳුම් කිරීමණි. ඇට පැදි ට දෙවියන්ට ැදදුම් පිදුම් කරන්නන්නේ කෙළ දුරජාන්හස ේශ කලන වියන්ට පින් දෙන්න පින් අනු මෝදන් කරන්න කියලා දේශනා කළ තියෙනවා. නමුත් ගිහි පින්ව තුල්ලාට ඒ අවශ්‍යතාවලදී ඒ දෙවියන්ට පුද ධාර රතන සූත්‍රයක් සධහන් වන නේද. බූහතා නිසාමේත සබ්‍යය මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝ චහරන්තියේ බලින් තස්මා හිනේ රක්කත අපමත්තා දිවාරාත්‍රී දෙකෙහි මේ මනුෂ්‍යෝ දෙවියන්ට පුද පඩුරුප එවගේම පූජාවන් පවත්වනවා එනිසා ඒ මනුෂ්‍යයන් කෙරෙහි මෛත්‍රී ඇති කරගෙන දිවාරාත්‍රී කරහි මනුෂ්‍යයන් ආරක්ෂා කරන්න කියලයි බුදුරජාණන් වහසේ රථන සෝත්‍රය දේශනා කරන්නේ නිසාම් එතන කියන්න කිරිවෙහර පෙනිප දේවාලට කිහිල්ලා කරන දෙයක් ගැන නෙවේ මෙතන කියන්නේ. දැන් අපි සමන් දෙවියෝ කියයන්නේ ආර්ශාවකයි.ඉතින් සමන් දෙවියෝ සියල්ල සිද්ධ කරනවා කියන කාරණය නෙවේ නමුත් කිහි පින්න තුොල්ලා වශයෙන් තමාට වඩා දෙවියෝ කියන්න උසස් පිරිසක් දෙවියන්ට බැදුුම් පිදුුම් කිරීම පුදපණුරු පූජා කිරීම යම්කිසි දෙයක් බලාපොරොත්වෙන් ඒ දේවල් සිද්ධ කිරීම ඒ නොුවන එතැන්ට විතර ඒ පින්ව තුල්ලා ග නුවන වැඩට කරන්න ඉතින් ඒක වැරදී කියලාපි කාටවත් කියන්නට බැහෑ දැන් සමහර කෙනෙක් බෝධි පූජාවේ කියන කාරණය තුළින් බුදු දහම බුද්ධ ශාසනය කියලා බෝධි පෝජාව පමණක් බුද්ධ ශාසනය තුළින් ස්ත්‍ර සිද්ධ කරගන්නවා කියල හිතනමනං ඒකට අපි කාටත් වැරදී කියන්න බැහ මොකද ඒ කෙනගේ නොුවන වැඩල දයන තැට විතරයි ඒගේ තමයි මේ කාරණයත් එය නිසා සරණගමනය බුදුරජාණන් වහන්සේට වඩ දෙවියූ ්‍රේෂ්ටයි තුන්ුවන්ට වඩා දිවිය ්‍රේෂ්ටයි මට හරිගයේ දෙවියෝ නිසා කියලා යමෙක් කියෙනවන අන්න ඔොහුගේ සරණ ගමනයකි ලිටිවෙනවා සරණ ගමනය බිඳෙනවා කියෙන කාරණය මෙතන සඳහන් කරන්නේ. රත්නත්‍රය කනෙහි පිළිපැදී යුතු ආකාරය. එක බොහොම වටිනවා මේ කාරණය අපි විස්්චර කරගන්නට ඕනේ. රත්නත්‍රයේ සරණගියාවූ බෞද්ධ්‍යයා විසින්. අමතක නොට න නව රත්නත්‍රේ සේවනය කළ යුතුය. බුද්ධහන් සරණං ගච්චාමි දම්මන් සරණංගච්චාම, සංගං සරණංගච්චාමි කියලා කටවචනෙන් කියනවට වඩා නැවත නැවත බුදුරජාන් වහන්සේ ධර්ම සංඝහා හාශ්‍රය කරන්නට ඕන සේවනය කරන්නට ඕනේ. රත්නාත්‍රයට මහත් භක්තියක්කා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයක කෙරහි තිබ යුතුය. එත රත්නත්‍රේ සරණයන්න්නේයි මුලින් සඳහන් කල විදියට දුකෙන් නි දහස්වීම පිණිස. සතරාායම දීම පිණිස සුගති භාවයක් පිණිස නිර්වාණ ධාතුව ශක්ෂාත් කර ගැනීම පිණිස කෙන මේ මහත් වූ ශක්තිීන් ගොඩනගා ගැනීම් පිණිස මුල රත්නත්‍රය ඒවගේම තමයි ැන පැත්තත්. රත්නත්‍රයට තමාගේ උසස්ම ගෞරවේ පිරිනම යුතුය හැකි පමණින්යට පූජා සත්කාර කළ යුතුය. දැන් බුදුන් වහන්සේ අප ඉරී නැති බැවින් උන්වහන්සේට කරන්නාව ගෞරය හා පූජාව දාගැප මහබෝ පෙති පිළිමාදී පූජනීය වස්තුකිරහි පැවැත්තී යුතුය. ඒ පූජනය වස්තුන්ට සෑම කල්හෙම ගෞරව කළ යුතුය. විහාරගේකට බෝරුගක් සමීපේට දාගැබක් සමීපේට යන කල්හි. රජකු ඉදිරියට යන්නාක් මෙ ගෞරුවනියා යුතුය. කුඩ ඉසලා හිස්වැසුම්ලා දෙවරවසා පොරවා නොපි විසී යුතුය. එතෝට බුදුරජාණන් වහන්සේ අපට විනේනීති පනවල තියෙනවා විහාරේකට, බෝධීන් වහස නමක් ළඟට ඒවගේම දාගැබ් වහන්සේ නමක් ළඟට වැඩි හිටි ස්වාමීින් වහන්සේ නමගට වන්දනා කිරීමම් වශයෙන් දෙවර වසාපොරවාගෙන යන්නට එපා කියල එක අගෞුරයක් මේ විදිහට ඒකාන්ස විදිහට තමයි වන්දනා කරන්නේ නමුත් ඉතිං ආරාමීින් පිට මේ විදිහට ගමන් කිරීම අකපයින්නේ බුදුරජාන් වහන්සේම දේශනා කල්ලා තියෙනවන ඉතිං ඒ වගේ අවස්ථාවක වාමන් වහන්සේ වැඩහහිට ස්වාමන් වහන්ස නක් දැක්කොත් අප නැවිල වදනා කරනවා නමුත් තර පසඟ පිහිටව එහෙම වන්දනා කරන්න සුසු නහැකිෙ ලයි සඳහන් වෙන්නේ මොකද හේතුව දෙවුරවසාපොරවා වන්දනාකිලම අගෞුරවයක්. අන්නේ වගේ මෙතනී සඳහන් කරන්නේ බොහොම ගෞරුවයෙන් ඒ තැන්වල්ට පිහිට පිවිසෙන්ඩෝන්. ඒ ස්ථානයන්ට වහන් පයලා නොපිවි යුතුය. ඒ ස්ථාන පවිත්‍ර වන් ලෙස අශුද්ධහූ පාඇතුව ොි වි සිද්ධස්ථාන සමීප බූවිභාගයන්ද අපවිත්‍රණො කළ යුතුය. සිද්ධස්ථානයකට පැමිණි කළ ය කුණු කසලවලින් අපවිත්‍ර වී තිබෙනු දුටුවහොත් පවිත්‍ර කිරීමද බෞද්ධාගගේ යුතුකමක් ඒකත් මහා කුසලයක්. ඒ කුසලයක් පවිත්‍රතාවය බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැන ධරමය වැඩඉන්න තැන සංගහා වැඩඉන්න තැන.මිනිසාය පවිත්‍ර කිරීම අපේ යුතුකමක් කවුරුත් කිරීමන මේ තමා විසින් මේ සිද්ධ කරලා තමා විසින් මේ කුසලය හිමිකමය කුසලේ හිමිකම් ලැබීම උතුම් චාරිත ධරමයක් යුතුකම. සිද්ධස්ථාන නොනෙසී පවත්නා පරිදි කැඩුම් බිදුන් සක් සංස්කරණය කිරීම හා ඒවා වැඩිදි වුණු කිරීමද බෞද්ධයාගේ යුතුකමකි. විහාරස්ථානවල්ට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විශක්මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැලකී යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක්කුවද. තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත්වන බව මතු දැක්වන කතාාවෙන් දත යුතුය එක ඇන්නේ බුදුරජාණන් වහන්සේ සන්තක ධරමේ සන්තක සංඝහා සන්තක සුළු දෙයක් නමත් අගෞරව සිතිින් තමා පෞද්ගලී කරණය කරලා හෝ එෙමනත්තන් තම පරිහරණය කිරීම තුළිය ලැබෙන විපාකයක්ත් භානකයි කියලා මෙන්න මේ කතාව සඳහන් වෙනුව පෙර මේ ලක්දිව රුණු රට දීගහා යුක නම් චෛත්‍යයට අපි මමිතන් අපිේ තන්න දීගවා පී කියෙන චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත්‍රයක් සුලගින් කැඩී හොස් එක් කුමරකට වැටනේය ඒ වස්ත්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බවද ලියාතිබුණේය කෙත්හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත්‍රය දැක ඒ ගැෙන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැනම අකුරු ලියාතිබූ කොන ඉරාදමා පොරවා ගත්තේය එක තමයි දැන දැනමයි කළේ දැකළොත් තනා ගුසලයක් වෙන්නෙන ැ දනමයි කළින්. පසු කලක හේ කාල ක්‍රියා ගොට ඒ පවනිසා ගිනිියම් වූ යපටින් වෙලුණු එකන යකට පටවලින් වෙළුණු ශීරයක් ඇති ප්‍රේතේක් විය. හොහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේය. ඔහුට හිඳගන්නටද නිදන්නට නුපුළ වන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් කොහුට කළ හැකිය. එක් දවසක් මධ්‍යම රාත්‍රීදී ප්‍රේතියා, භික්‍ෂූන් වහන්සේ කෙනෙකුන් සමීපේට පැමිණ. තමාගේ දුක කියා සිටියේය. ඔහුගේ බස්සාසා සංවේගට පත් භික්‍ෂූන් වහන්සේ රහතන් වහන්ස නවක්න ස්වාමින් වහන් සිනමක්. ප්‍රතජන ස්වාමින්න් වහන්සන වන්නමක් මේ ප්‍රේතියාට ඒ ශක්තිය තිබුණ සමහර ප්‍රේතිීන්ට හෙම බැහැ. නමුත් මේ ප්‍රේතියාට ඒශක්තිය තිබුණන මොගද මේ අකුසලය ඒ විපාකදීන්වශයෙන් බරපතලුනාට. නිරයට අන්න තියන බරව පතලා කුසැලයක් නෙම ඒ ප්‍රේතියාට පුළුවන් කමතිබන ස්වාමීන් වහන්සේ නමකට තමන්ගේ දුක කියන්න ඔහුගේ බස්සසාහ සංවේගේට පත්භික්‍ෂූන් වහන්සේ තට මේ දුකෙන් මිදීමට කුණ කුමක් කෙරෙම් දැයි විචාලහ ඩීගහායුකනම්ම චෛත රාජා හට කොඩි දහසක් පවිදුවහොත් මේ දුකෙන් විදියහකිය ප්‍රේතියාක තෙරුන් වහන්සේ පසුදින ප්‍රේතියා කරෙහි මහත් අනුකම්පාවෙන්. වාමන් වහසෙලා දේකාලි ති වස්ත්‍ර බොෝම දුරල බයි පි්ඩ පාති වැඩල ලැබෙන වස්ත්‍ර එමනත් තන් ලැබෙන දේකින් එමනත් තම් පාන්සුකූල වස්ත්‍රවලින් මේ ස්වාමීන් වහන්සේ කොටි පණහක් කොට චෛත්‍ය රාජාට පුදා පින් ගනු මෝදන්කළ. එදින රාත්‍රී ප්‍රේතියා පැමිණ හිසින් අට ගූලාා. ඒ න්නේ ඇංගිලි අටක් අංගිලය එකතු කලා හම ඇංගිලි අටක් අටගුුණක්. අඟල්ලටක් නෙමග දේකාල අංගල් කියන. අඟල් කියන මැනීම් මාත්‍රය මෙමතක ද්‍යාපන අංගුලි කියන්න මේ අ ඇගිලි දෙගක් තමයි අගල් දෙකක් කියල ඒ කාල අතීත මිනුම් ක්‍රමේ එතකොට අගල් දෙ අටගුලක් එකන අංගුලි නැත්තා ඇගිලි අටක ප්‍රමාණයක් යපටින් මිඳුණු බවයේ අකඩ වස්ත්‍රවලින් මිදුනු බව ප්‍රේතියා ප්‍රකාශ කළ තෙරුන් වහන්සේ දෙවන දින කොටි පනසක්පු දා ප්‍රේතියාට පින් පැමණු. එයින් තවත් අටගුලක් ප්‍රේතියාගේ ශරීරයේ යා අපපටින් මිදි. මෙසේ තෙරුණන් වහන්ේ දිනෙදින වස්ත්‍ර සොයා චෛත්‍යයට කොඩි පපුොදබින් දහස සම්පූර්ණ කළ සේක. කොඩි දහස සම්පූර් වූ කල්හි ප්‍රේතියා සම්පූර්ණය යපටින් මිදී සැපවත්විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතලකම මේ කතාාවෙන් තේරුම් ගැන පරිස්සම් එෙත්වා. ධර්මේ වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින්. ර්මයට කරන පූජාව ධර්ම දරයන් ධර්ම කතිකයන් කරෙහි කළ යුතු බව තතාගතයන් වහන්සේ වදාලසේ ධර්මය කියල පෙන්නන්න දෙයක් නැති පිට ධර්මය තියෙනවා නමුත් ඒ කච්චේත නිකයි වස්තුව ධර් ධර්මරත්වය එනිසා ධර්ම කතිකයන්ට ධර්ම දේශකයන් වහන්සේලාට පූජාසත්කාර කිරීම තමයි ධර්මය පිදීම කියන්නේ. ධර්මය ලියා තිබෙන්න්නා වූද මුද්‍රණය කර තිබෙන්න්න වුදු පොත්පත් ධර්ම චෛත්‍යයූය ගරු රීමක් වචෙන් ඒවාටද බැඳුම් පිදුම් කළ හැකිය. ධර්මේ දේශනය කරන කල් ඉතා ගෞරු වෙන්නේ ඇස යුතුය. උසසුන්වල හිඳ බණඇසීමද, ධර්ම කතිකයන් වහන්සේට පිටුපා බනෑසීමද, ධරම කතිකයන් වහන්සේ දෙසට පා දිගු කරගෙන හිඳ බනෑසීමද ධරමයට කරන අගෞරවයවෝය. තවද දහම් දෙසන තැනක ඒ නෝසා අන්වැඩක යෙදීමද, බනාාසන අන්‍යන්ට බාධවිය හැකි පරිදි කතාකිරීම ද ධර්මයට කරන ගෞරවයෝය. එතකොට මෙන්න මේ විදිහට ධරමේට කරන ගෞරව හැයිති චේතනාව සකස්වවෙන්න ඕෝනි. චේතනාව මට ධර්මයහන්ඩ වෙලාවක් නෑම මේ වැඩේ කරනව කියලා එහෙම චේතනාව සකස්වවෙන්නට ටඕෝනි ගෞරුවෙන් බනෑසීම පිනක් වන්නාක් මෙම ධරමට අගෞරුව කිරීම පාපයක් වන බවධ යුතුය. තාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීමද බෞද්ධයාගේ යුතුකමකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතුදේ නම් දහම් පොත් පත් සුලබ කිරීමය ධරමාචාර්වරයන්ට ධර්මය උගන්නා ශිෂ්‍යන්ට අනුබලදීමය, ධර්ම දේශනා මාර්ගෙන් මහජනයා තර ධර්මය පතුරුවාලීමේ යනාධියයි. ඇ ධර්මාශෝක දිරාජ්‍යා ධර්මදේශකයන් වහන්සේට අවශ්‍ය සියලුම පහසුකන් සැලැස්වවා මෙන්න මේ කියන. ධරමය ්‍රගනය කරලා ඒ ධරමයට කරන්නට පුළුවන් ඉහළම පූජා සත්කාර පැවැත්වූ බව අපේ ශාසන ඉතිහාසය සඳහන් වෙනවා ඒවගේම ධරමය ලියන්නන් පත් කලා මේ ආධී වශයෙන් නො ඒ ශසන ඉතිහාසය සඳහන් වෙනවා. සංගරත්නයට අයත් භික්‍ෂුන් වහන්සේලා කරේ සෑම කල්දීම මෛත්‍රීසාහගත සිත පැවැත්දිය යුතුය. සරුවක්ඥ්‍ය ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය. න්හන්සේලාගේ සුවදුක් ගැන කල්පනා කළ යුතුය. උන්වහන්සේලාට සෑම කල්ෙම ගෞරව ක යුතුය උන්වහන්සේලා දුටවිට හුණනස්නෙන් නැකිතිිය යුතුය. උන්වහන්සේලා ඉදිරිිය උසුන්වල නොහිදී යුතුය වහන් පයලා හිස්ව සුම්ලා නොසිටිය යුතුය. උන්වහන්සේලා හා කතා කරන කල්හි ගිහියන් හා කතා කරන්න කමින් කතා නොකොට හාමුදුරුවන් වහන්ස ස්වාමින් වහන්සේයනාදී වචනවලින් ගෞරුවෙන් කතාගළ යුතුය. නැති තැන්හිද උන්වහන්සේලාට අගෞරෝවන වච්චනවලින් කතානො කළ යුතුය. එතකොට භික්‍ෂුන් වහන්සේලා කරෙහිත් පිළිපැදීතු ආකාරය. විශේෂයෙන්. ඩුබයි ශ්‍රී ලංකාරාමය භාවනා මධ්‍යස්ථානයම පින්න තුල්ලා. ඒ කාරණය බොහෝම ගෞරවහෙන් සිද්ධ කරන බව අපි බොහෝ කාලයක පටන් දැකළ තියෙනවා. අප ඒ පූජනීය මිරහවත්ේ පඤ්ඥා සිරීනායක ස්වාමින් වහන්සේ නිසා ඒ කල්්‍යයානමිත්‍රාශ්‍රයේ නිසා. පින්න තුල්ලාටේ වාසන අවදාපත්වනා මහා සංගරත්නය කෙරෙහි බොහොම ගෞරවේ බොහම සත්ධහාාවෙන් මේ පින්න තුල්ලා කටයුතු කරන බව අපි කවරුත් හොඳින්ම දන්නවා. බෞද්ධයා විසින් නිතර භික්‍ෂූන් වහන්සේලාගෙන් අව්වාද අනුශාසනනා ලබාගත යුතුය. අවවාද අනුශාසනා කියන්නේ අවවාද කියන්නේ පෞද්ගලිකව කියනවා මහත්මයා එමනත්තං මහත්මිය මෙන්න මේ කාරණය මෙහෙම කරන්න මේ කාරණය මෙහෙම කරන්න වැරදි මේ වැරදිී කියලා පෞද්ගලිකව කරන දේරදම අවවාදය කියන්න. අනුසාසනය කියන්න මේ වගේ පදුවේ අනුසාසනය කියැන මේගේ පොදුවේ කරන අනුසාසනය දේශනාව නැප්තන් මේ දේවල් සුදුසුනෑ මේ දේවල් සුදුසු යාදී වශයෙන් කරන අවවාදට කියනවා පොදුවේ අනුසාසනය කියලා. භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කිරීමේදී. උන්වහන්සේලා හා, අධික මිත්‍රත්වයට නො පැමිණ. ගින්න ආශ්‍රය කරන්නාක් මෙ පරිස්සමෙන් ආශ්‍රය කළ යුතුය. භික්‍ෂූන් වහන්සේ හා අධික මිත්‍රත්වයට පැමිණියහොත් උන්වහන්සේ කෙරෙහි ගෞරුවන ඇතිවීමෙන්ද සග සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදුවීමෙන්ද අපාගත වී හැකිය. එතකට භික්‍ෂූන් වහන්සේලා සමඟ යහළු හිතමිත්‍රකං සකස් කරගත්තොත් අධික විදිහට මිත්‍රවුණොත් දන්නෙම නැතුව, භික්ෂූන් වහන්සේලා කෙරෙහි යහළුවන් එමනැත්තං හිතවතුන් එමනැත්ත ඟඥාතීන් වගේ බවට පත්වෙනවා. එක හිතල වෙන දෙයක් නෙමේ එක දන්නමනැතුව වෙනවා. එතකොට සගසතුදේ පරිබොහෝග කරන්න පවා සිට්නැවෙනවා. නපුරු නොමනා අදහස් ඇති දුස්සීල භික්‍ෂූන් ආශ්‍රයෙන් වැලකී යුතුය. පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවකගේ අනුසාසනය පිළිගෙන ල්වත් භික්ෂූන් වහන්සේලාට ගරිහාකොට ඒ භික්ෂුව සමඟ වැසිකිලි වලක ප්‍රේත වූ පන්නේීය. එතකොට පාප භික්‍ෂූන් වහන්සේ නමක් අසත් පුරුෂ භික්‍ෂූන් වහන්සේ නමගගේ අනුශාසනාවක් ඇ සූපාසිකාවක් සිිල්වත් භික්ෂූන්ට නිග්‍රහ කරලා අර පාප භික්‍ෂුවත් සමගම ප්‍රේතලෝක වැසිකිලියක ප්‍රේතයකුයි ප්‍රේතියකුයි වෙලා ඉපදනා කියලා කතාවක සඳහන් වෙනවා. අවවාද අනුශාසන ලැබෑ ගැනීම හා උපස්ථානකොට පින්සිදු කර ගැනීමටත් මිස අන්ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍රයනො කළ යුතුය. තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍ර්‍යෝපකාර වශයනුන් වහන්සේගෙන් ආගමික කටයතු හැර අනෙකක් බලාපොරොත්තු නොවීයුතුය. මේ පින්න තුල්ලාලැති. මඩිහි පඥ්ඥාසයේ මහනායික ස්වාමිින් වහන්සේ. ඉතින් මේ මහනනායක ස්වාමින් වහන්සේට ඥාතියෙ ලියුමක්ක වෙනවාල්ලු. ඇති මහනාක ස්වාමින්න් වහසේ බහෝම ප්‍රසිද්ධයි ඒවගේම ඒවකට ලංකා විජනාධිපතිවරයා ආගමැතිවරයා ඒවගේම ඒ ඒවකාලවකවානෝලයේ මැතිය ඇතිවරු ඔක්කොම මේ ස්වාමින්න් වහන්සේ අඳුරනවා. ඉතිං මේ ස්වාමින්න් වහන්සේට ලිපියක් කෙනවා යතියෙන් රස්සාාවකට මට හවල් ඇමතිවරයාට හමනැත්තා හවල් ප්‍රභෝුවරයාට ලිපියක් දෙන්න කියලා ඉතින් ස්වාමින්න් වහස නිශ්ශ් වෙලා හිටියලු ආයිත් ලිපියක්කයාන ඒත් නිශ්ශප්දයි. ඉටපස්සේ හම්ම වෙන්ඩාාව හම්වෙෙන්න විල්ල කම ස්වාමීන් වහන්සමල් ලිපි දෙකක්කෙ වූ වු මට ලැබුණා ඉතින් ස්වාමින්න් වහන්ස මටේ ලිපිය ලබා දෙන්න පුළුවන්ද ප්‍රබභුවර කියල හි ප්‍රබභූවරය ස්වාවින් වහසේ හොට අන්ඳුරනවන්නේ ඉට ස්වාවින් වහස කියති ඔවු ම හොඳට අඳරනවා ඒ හොඳට මඳුරන්නෙමාව ඔවගේ ලියවුන් නොදෙන නිසා අමයි කියලා ඉති අ ඒ වගේ ඉටවසි අමනාප වෙනයකන වන්න න මිච්චරාපී උපස්ථානගන්න මිච්චර දේවල් කරනවා මෙහෙම දව්වක් කරන්න මෙහෙම දව්වක්වත් කරන්නට බැහැ කියලා එහ අමනනාප වන්න යිති. නමුත් කරන්න දෙයක් නෑ භික්‍ෂුවගේ ස්වභාවය ඒබීයුතුයි භික්්ෂුවගේ ස්වභාවය ඒීතුයි මොකද හේතුව ඒ උපකාරයක් අපිතුම අපි සත්භාවෙන් උපකාරයක් කලා කියලා සත්භාවෙන් උපකාරයක් කලවා තුට තවත් කෙනෙක් කෙනවා ඒ උපකාරය කලා කියල එක භික්‍ෂුවට ඇවතක් වරදක්වේ න නැහැ නමුත් ඒවගේ තැන්වලද පරිසා නොනොත් එක්කැනෙ ගොඩ කොළොත් තවත් බැනුගහඩ ව බොහෝ දෙනෙක් එෙනවා ඒ සම්බන්ධව උපකාර බලාපොරතේ නිසා ආගමික කටයුතු හැර වෙන කටයුතු කෙහි බොහම ප්‍රවේසං වන්නට කියලායි විශේෂෙන් ස්වාමින්න් වහන්සේ පතක් කරන්න මේ සාමාජයේ සිද්ධ වෙන දේවත්. බහුලව සිද්ධ වෙන දේවල්. භික්‍ෂූන් වහන්සේලා එක් විසි අනේශනයෙන් මෙන්ම බාසය කළ යුත්තෝය. කරුණු විසයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ගිහියට සංග්‍රහ කරන්න පා කියලා. ට සංග්‍රහ කරන දායකයන් සතුට කරවීමට ඔවන්ට සංග්‍රහ කරන්නට ගියහොත් භික්‍ෂෝ වර්ධට පැමිණි. එබැවින් සිල්වත් භික්‍ෂෝ එසේ නොකරති. එබවින් බෞද්ධ ගෘහස්ථයා විශයෙන් භික්‍ෂූන් වහන්සේගේ යම් කිසිවක් ලබාගත නොහැකිවීම නිසා හෝ. උන්වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකිවීම නිසා හෝ භික්ෂන් වහසේට නොකි පිය යුතුය. නමුත් අද සමාජයේ මීට වඩා ගොඩාක් වෙනස්. එ නි ොහෝ දෙෙන බොෝදේවල් අද සමාජය අපේ බෞද්ධ සමාජයේ අපින් භික්‍ෂුන් වහන්සේලාගින් බලාපොරොත්තු වෙනවා නමුත් බුදුරජාණන් වහන්සක දේශනාව නුවනම් භික්ෂුන් වහන්සේලාගේ යම්කිසිවක් ලබාගත නොහැකිවීම නිසා හෝ වහන්සේලා ලවා වැඩක් කරවාාගත නොහැකිවීම නි හෝ භික්‍ෂුන් වහන්සේට කි පෙන්නට එපා කියන කාරණය කොද. ම අලජී භික්ෂූහු ජාවක් නැති භික්‍ෂූ ගහිියයන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුන්ට යම්යම්දේ දෙති ඔවුන් ඔවුන්ගේ වැඩකර දෙති ආගම නොදත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පාදී තුො පැරණි කතාවක් තියනවා අපේ බුදුරජාණන් වහන්සේ කාලේ ඒ ගමේ ගෙවල්ති හක්තිබුණා ඒ ගමේ ගෙවල්තිහක් තිබුණා ඒ ගෙවල්තිහෙං ස්වාමීන් වහන්සේ ලා තිස්නමක් ඒ හැලේ ආරන්නේ එක වැඩ හිටිය කුටි තිහක් හදලා ඒ ගමේ තිස් දෙනා පවුලට එක ස්වාමීන් වහන්සේ නමක් බෙදාගෙන හැම දාම පිඩපාති පූජා කළ පිඩපාතින ය පෙන්නේ හැම දාම ඒ ගෙවල්වලට ඒ ස්වාමීන් වහන්සේලා වෙන් කරගෙන වඩිනවා ඉතින් දවසක මේ ගම ගිනි ගත්තා මේ ගෙවල්තිය ගිනි ගත්තා නමුත් ඉතින් ඒ ගම් වැැසිෝ ඒ ඉන්න වැඩි ඇවිල් එඩ නොදී අර පිච් පිච්චි කියෙන නොට හොම ගවලටි බේරගත්තා ඒ කාලිති වගේ ගවලල්නම පොල්ලතු හරි ගවල්න. ඉතින් අර ස්වාමීන් වහන්සේලා විසිනාව නමක්ම තමන්ගේ දායක පවුල බලන්ඩ ගවල් පිලස්සෙලා ගෙවල් ගිනි ගත්ත කියලා ආවා එකන දායක පවුල් කියල නම ඒ ස්වාමීන් වහන්සේලා කරුණා මෛත්‍රය නිසා එක වැරදී කියන්නට බැහැ. නමුත් එක ස්වාමන් වහස නමක් එක ගේගට වැඩිය නැහැ ඉතින් ඒ උපාසිකාව පහුවෙදා. පිච්චිච්චගේ ඇතුළ ඉනම් දානය සකස් කලා පුලුවමදියට ඉතින් සකස් කලා. එතු රනිත්තායක අර ස්වාමන් වහන්සේ වෙනද වගේම පිඩපාති වැඩිය පින්්ඩ පාතය පිළියරගෙන ආශිර්වාද කරලා නැමත කැලේරකුටියට වැඩිය. වෙන වච්චනයක්ත් නෑ මොකදනේයේ පිච්චිච්කගේ තකින්ට ඇති නති මුගොත්ෑ. ඉතිං අනිත් පිරිස අනි ගමය පිරිස විසි නම දෙෙන පවල් විසි නමය විල්ලකවෝ බලන්න අපේ ස්වාමින්න් වහන්සේලා ස්වාමන් වහන්ස අපිය බලඩාවේ දුක සැප බැලුව ඔබේ ස්වාමීන් වහන්ස හෙම නෑන කියලා යතු මේ උපාසිකාාව බොම ප්‍රඥාවන්තය නුවවනෑති. ඉතික මගේ ස්වාමීන් වහන්ේ බුදුරජාණන් වහන්ස දේශනා කරපු මිදිහට කටයුතු කර ස්වාමන් වහන්ස නමක් නිසා මව බහණ්ඩාව නෑ. එනිසා ඒක ගැන මට දුගක් නෑ කියලා එහෙම අකපයක්වැරදක් නෙ වෙයි නම බුදුරජාණන් වහන්සගේ දේශනාව. අනුව ඒ ස්වාමින්න් වහන්සේ තමාගේ සසර දුකින් නිදහස්වයම් පිණිස කටයතු කරනව මිසක්. අ ගිහිපින්නන්න තුල්ලාින්ගේ ධානය භාරාරගෙන ආශිර්වාද කරනව එතනින් ඒ ස්වාමින්න් වහන්සේ නැවතුනා. ඉතින් අනිස්වාමීන් වහන්සේ විසිනාාවනම පරදක් කලා කියනක නෙවෙයි මේ කියන්නේ එක බරදක් නෙවෙයි. නමුත් තර ස්වාමින්න් වහන්සේ ආදරශ සම්පන්නව ආදර්ශය දුන්නා. නමුත් අදෝකුණන නේද එනිසා. ද කාලි වෙනස් නමුත් ඒ එතනදී අපි විශේෂයෙන්ම ඉහි පින්න තුල්ලා වශයෙන් මේ සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕනේ බොහොම ගරුත්වෙන් ආ ස්වාමීන්වහන්සල ආර ආශ්‍රය කරන අතර මෙන්න මේ කියන කටයුතු හොඳට සැලකිල්ෙෙන් හමනැත්තම් බහොම සිහිනුවනින් මේ කටයුතු ගැන හිතන්නට ඕනේ ආගම නොදත් බෞද්ධයෝ බෞද්ධයා ඒ ගැන භික්‍ෂුවකිරේ පහදි. මලෙස ආගම අදාහනු කැති බෞද්ධයා විසින් එබඳදු භික්ෂුන් ආස්ත්‍රේෙන් වැලක යුතුය එක ඇන්න ගිහිියන් සතුරු කරන්න එකක දේවල් දෙනවා ඔවන්ගේ වැඩ කරලා දෙනවා මෙන්න මේ අයගෙන් වලකන්න කිය බුදුජාණන් වහන්සේ ධරමය සහන්න බු භික්‍ෂු ආශ්‍රේ ල කියන මොකද අකසල් ද්දවෙන්න පුලුවන් කියනකාක් මේ ආස්ත්‍රේ ලන්න කියන්න තරවෙන්න කියන කාරනය නෙවේ භික්‍ෂන්හන්සේලා විසින් නොකල යුතු දවල් දැන ැනීම ගිහිියන්ටද ප්‍රයෝජනවත් වන බැවින් එක්විසි අනේශනය මෙහි දක්වුණු ලැබි කරුණ විශයකක්තිය නොව ගිහියන් සතුට කරවනු පිණිස සග සතු වූ හෝ තමා සතු වූ හෝ උන ලී ඔවන්ට දීම ඒ මේ ඒ කාලෙ හැටියට තම මේ සඳහන්නන තොට ඒ කාලෙ ලී දැව කියන්නේ බොහොම වටිනා දෙයක්. එතකොට මේ ලී දැව. උටිකස් කරගන්නට එවගේම ආවාස සකස්කර ගන්නට භික්ෂන් වහන්සෙලාට බොහොම කලාතුරකින් ලැබෙන්න්නේ. එතින් ගිහ අය සතුටු කරන්න මෙව දෙෙන්්ඩ පාකල තියෙනවා. මංගල අවමංගලාදී කටේතුවලට ගිහියන්ට මල්දීම. පොල්ලතු තල්ලතුවාදී පත්්‍රවර්ග ගිහිියන්ට දීම පොල්පපුුවක්කාදී ගිඩි ජාතිදීම, දැහැටි දනුදීම. මෝදෝනා පැන්දීම, නහන පැන්දීම. ඇඟගල්වන සුනුවර්ග සබන් වර්ග දීම. කාරණනාටිකම මතක් කරලා කියල දීලා පස්සේ ඒවා සුදුසු අවස්ථාක්තියන බව විනේ සඳහන් වෙන වවත් කියලා දෙන්නම් කෙටියෙන්. ගෙවල් සකස් කර ගැනීම ආදයට මැටිදීම එතට අදගල්ට මෙවා ගලප ගණ්ඩ ඕනේ. තමා පහත් හැන්නේ තා ගිහිියන් නුසස්කොට සිට් ගැනීම සඳහා කතාකිරීම. ඉතින් මට වඩා මහත්තයා දක්ෂයි ඉතින් මේ වගේ දේවල් වට කියලාන්නේ වගේ තමන් පහත් කරලා ෙන උ සසස් කල්ල කතා කරන්න අන ගහි කෙනාගේ සිත්්කරද. ගිහිියන්ගේ සිට් ගැනීම සඳ බොරු සැබෑ මිශ්්‍ර කොට කතා කිරීම බොරුත් කියන ඇත්තත් කියනවා මිශ්‍ර කල්ල කියෙන දොට අහන කෙනාට තේරෙන්න මේ බොරුණ මේ ඇත්තමයි කියලතමයි හිතිෙන්නේ. හිස පිරිමැදීම ආධියන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම ගිහිියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යෑම වෙදකන් කිරීම ගෙන්ගෙට ගිහිියන්ගේ පණිවිඩකීම ගිියන්ට වැඩකරදීමට යෑම තමාලත් යහපත්දේ ගිහින්ටදී ඔවුන් සතුදේ තමා ගැනීම ගිහිියන්ට ලාබාශාවෙන් අල්ලස් දීම ගෙබිම් ආදිය දැක්වීම එකැන්නේ ඉඩකඩන් ආදිය නැකත්කීම ශරීර ලක්ෂණ බලා පලාපලකීම මේ කරුණු එක් විස්ස අනේසන නම් වෙති මේවාන් වැලකී සිටින සිිල්වත් භික්‍ෂූන්ට ගිහිියන්ට ආමිශයෙන් සංග්‍රහ කිරීමට ඉඩක් නැත බුරජාන් වහන්සේ මෙතන ස්වාමින්න්හසේ දීර්ග විස්තර කල්ල නෑ නමුත් බුදුරජාණන් වහන්සේ ඒත් දෙන්න සුදුසු අවස්ථාදේශනා කළල ති නො ැං ්‍යැපකරු කෙනෙක් ස්වාමින් වහන්සේලාගේ වැඩ කටයතු කන කෙනාට දෙන්න කියලා කියලතිෙනවා සමර අවස්ථාවල ඒවගේ අතරමංවෙච්ච කෙනෙ පර්වැර දින අතරමංවෙච්චා හිංසක අසරනේ ඒවගේ ම සොරුන්ටත් දෙන්න කියලා තියෙනවා. මොකද ජීවිතහානි වෙන්න පුළුවන්ගේ නිසා සොර ඉල්ලන ඕෝර්ධ දෙයක් දෙන්න කියලා තියෙනවා මකදර මිහින්තල මිහින්තලේ වටිනා වස්තු සං ආවාස මිහින්තලේ අතීතය රජකාලේ වටිනනා රන්රිවිදදි මුතු මැනිික් පවා ඒ වාස මනත්තන ස්වාමින්න් වහසල පරිහිරණයට නෙවේ බුද්ධ බුදුරජාන්හන්සට පූජ කරලේ වගේ වටිනා වස්තුූ පාශයක්ක් මිහින්තලේ මහා විහාරය අතීතයේ තිබිල තියනවා. ඉතිං මිහිතල ස්වාමන් වහන්සලා තිස් ල හ අීත වැඩ ද තියන ඉති දවස කොරු පැන්න වස්තු කොල්ලකන්න ඉතින් ආරක්ෂ ගවරුත් නෑන ඉතින් ප්‍රදාන සංග හිස්තවරියන් වහන්සේ කැපකරුවන්ට මදක් කලා මේ හොරුන්ට හොඳයට ආහාරපාන පිසල කණන්න බොන්ඩ දෙන්න කියලා. එතින් බොහෝම ප්‍රනීතව ආහාර පාන සකස් කළර හොරුන්ට ක්ඩ දුන්නා. ඉතින් කණ්ඩදුන්න හම සතකට නත් තර හිත මෙෙලෙක්වෙනනේ හිත මුරුදු වෙනවා. ඉට පස්සේස් කෞද කැපකරු ආරාමික ගිහියගෙන් ඇහුවවා කෞද මේ අපට ආහාර පාන දෙන්න කිව්වෙ මේ මිහින්තලේ සේනාසන වැඩිහිට සං ස්්තිවවෙර ලොක ස්වාමින්න් වහන්සේ. ඉට පැස ගිල්ල වන්දනා කරලා හොරුටික හොරකංකරර් ටින අවස්තු ගන්නනතු ගිහිල තියෙන. ඉටම අනිස්වාමින්න් වහන්සේලා පහුවෙද චෝදනානාවක් කල තියනවා ගිහයට සග සතු හාල් ආද ආහාර පාන සකස්ක කල දුන්න ග කියලා රස්වාමීන් වහන්සට චෝදනාාවක් කල්ල තියෙන. ති ස්වාමන් වහස කිවවා වැත්නී. හොරු කණ්ඩායම පැමිණේ මේ විහාරස්ථානයේ පූජා කරල තියෙන රන්ඩිදිී මුතුමැෙනෙක් වටිනාදේ පැරගන්න නමුත් මම ඒ හොරුන්ට ආමිෂයෙන් සංග්‍රහ කරලා අර වටිනාදේ පැරගැනීමේ අවස්ථාව එක ඒ අවස්ථාව ඒ හොරු ඒ වටිනාදේවල් පැහරගත්තනෑ මේ සංග්‍රහය නිසා එනිසා ඒ බියදම් ච් චහල් පොල්ල ටිකද වටින් මේ වටිනා අස්තුද වටින් තට මේ ස්වාමෙන්න් වහන්සේ කළේ කුමක්ද සංගික දේවල් ආරක්ෂා කිරීමගේ නිසා උන් වහන්සට ඇවතක් නැහැ අන්න ඒවගේ අවස්ථා තිබෙනවා එතින් එහෙම අවස්ථාවලද දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ගිහි අන්විසින් සංග සන්තක වස්තුව තමන්ගේ ප්‍රයෝජනට ගැනීමෙන් හා කිරිිටි කිරීම ආදී නේවාට හානිි කිරීමෙන්ද වැලකී යුතුය පෙරෙක් මිනිසෙක් සංගසන්තක තෙල් සංගයාගේ අවස ඇඟගල්වාගත් පවින්. නරකේ බොහෝ කල් දුක්විද ඉන්මිදී ගයාපොකුණ සමීපේ කටුමැටි බිත්තියක් බඳු රලු ශරීර ඇති යක්ෂයක් වූයේය. නතකොට එක් මනුස්සෙක් සංගහා සන්තක තෙල් සංගහාගේ අවසරයක් නැතිව හොරෙන්මගාගත්තා. මෙන්න මෙයාකුසලේ නිසා. මැටිබිත්තියක් හා කටුතියෙන යක්ෂයෙක් වෙලා. දක්කිදල ලක්ෂය එක් වුණා කාශ් බදුන් වහන්සේගේ කාලයේදී එක් ගොවියක් කුමරසාමින් සිට නොනා බනාාසන්නට ගොස් ඇඟ තැවිරීතිබූ මඩින් සගසතු බොමුතුරුණු අප විත්‍ර කොට ඒ පවින් බොහෝ කල් නරකේ පැසී ඉන්මිදී ගයාාපකන සමීපේ ඉන්දිිකාටු බඳු ලොම් ඇැති යක්ක්ෂයක්කො පන්නේය එතුොරු කුමරය වැඩකර කර ඉදලා බණ කියනව ඇහිලා අ මේවා නොදරනවත්ව වෙන වනමේ දැනගෙනමයි වේ‍යාර සග සතුබීම අපිරි සිදු කලා දැන දැනම එයා කුසල් මෙයින් ද්‍යයානුවුවන කප පුස්ස නම්මෝ බුදුන් වහන්සගේ කාලයේදී සග සතු දන්කෑ ස්වා සූ දහසක් දෙනෙක් අප බුදුන් සමේද ප්‍රේතව විසූය ොඩයි එකතාවේ පින්නතුල දන පුස්ස බුදුරජාන් වහන්සගේ ශාසනය ඥාති මිත්‍රාදී බොහෝ පිරිසක් එකතු වෙලා මහා බුද්ධ ප්‍රමග මහා සංගයාට හත් දහසක් දන් දුන්න ස්වාමන් වහන්සල වඩින් ඉස්සල ළම යාඩනවා ඩගින්න ඉති ලම ඉට ක්ඩ දෙනවා. ඊට පස්ස දෙවැනි දවසේ වැඩි හිටියයුත් කෑවා. ඉති මේ විදියට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සල සකස් කලපු සංගික ඒ වස්තුව ඊට කලින් පරිබොහෝජනය කරපු නිසා බුද්ධාන්තර් හතාක් ප්‍රේතව ඉපදිලා තුක්වින්දා අපේ බුදුරජාණ වහන්සේ කාල තමයි බිම්බිසා රජුරගන් ාතියාතිීත ි රජරෝ නිසා මේ ප්‍රේතභාවයෙන් අතමිදුනේ. සංග සන්තක වස්තු ගැනීමේ හා එයට හානි කිරීමේ විපාකවල බරපතලකම කියනලද කතාාවලින් තේරුම් ගෙන එයින් පරෙස් සම්වෙත්තුවා. භික්‍ෂූන් වහන්සේලා වනහි තමන්ට වරද කලායගෙන් පලිගන්නට නොහෙන ඉවසන ස්වභා වැති සත්පුරුජ පිරිිසකි. ික්ෂුන් වහන්සේලා අතරින් පතර කෙනෙක් දෙන්නෙක් හැර කවදාවත් තමන්ට අවඩක් කරා කියලා පලිගන්නට යන්නේෙ නෑ සාමා්‍යෙන් භික්ෂුන් වහන්සේලා භූමිවෙසනවා එබවින් නැතැම් දුෂ්ට පවකාරයෝ ියක් සැකක් නැතිවම භික්‍ෂුන් වහන්සේලාට අපහස කරති චෝදනා කරති සමහරවිට ඔහු භික්‍ෂුන් වහන්සේලාට ගරිහා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අන්ගයක් කොට සලකති එම ඕන තරන් ගිය අය බෞද්ධ සමාජෙත් තින්නවා ක් භික්‍ෂුවකට මුත් අගෞරුව කිරීමෙන් මුළු සංඝ රත්නයට මගෞරුව කළේ වන්නේය. එය මහත්වූ පාපයකි. ධාරමික සමණයන් වහන්සේලාට අගෞරුව කිරීම චෝදනා කිරීම අලාභහානිි කිරීම පවක් බව දක්වා තිබේ. සමහරවිට එහි විපාක මෙලවදීමද ලැබෙන්නේය. එයින් වන්නාව අනිෂ්ඨ විපාක සමහරවිට කළ තැනත්තා පමණක් නොව ඔහුගේ දරුමුණ පුරන්ටද විඳින්නට සිදවෙයි. එහෙම චරිත, අපි වර්තමානය ඕන තරං දැකල තියෙනවා. එබැවින් තතාගතයන් වහන්සේ විසින් කොසුල් රජතුමාට මේ වදාාරන ලදී. වනං යදක්ගි ඩාති පාවකෝ කන්හවත්තනී ජායන්තිතත්හ පාරෝහා අවෝරත්තාාන මච්චයේ. යංචකෝසීල සම්පන්නෝ බික්කෝ දාති තේජසා නතස්ස පුත්තා පස වෝ දායාදාවින්දරේ දනන්, අනපච්චාදායාදාත අලවත් තු භවන්තිතේ තස්මාහි පණ්ඩිතු පෝසු සම්පස් සං අත්්‍ය මත්තනු බුජංගං පාාවකංචයේ කත්ති අංචය සස්සිනං බක්හංච සීල සම්පන්නං සම්මදේව සමාචරී ගාතාවලදහස. ගියමග දවා හළු කරන්න වූ ගින්න. යම් කලක වනයක් දවාද. කාලයක් ගතවීමෙන් පසු ඉතිර වූ මුල්වලින් ලියලා නැවතත්ෙහිකැස් ඇතිවෙන්නේය. එතු ගින්නක්කාවත් ඒ ගින්නෙන්නේ ඒ ආපු මාර්ග සම්පෝර්ණයම පුච්චලදාලා. නමුත් ඒ වනය පුච්චල දැම්මත් මුල්ලි තුරුණොත් අනිවාරෙන් ඒ දළු මෙ වනේ ගස් ලියලනවා. සිිල්වත් වූ භික්‍ෂූන් වහන්සේ තමාට වරද කළ කෙනෙකු තමාගේ තේජසින්. යම් කලෙක දවාද එකල්ලි ඔහු පමණක් නොව. ඔහුගේ දරුවෝද ගව මහිසාදී සත්‍යයෝධ නස්්නාහ. ඔහුගේ ධනය උරුමක්කාරයෝ නොලබන්නාහ. එතකොට සිිල්වත් භික්ෂුවකට නිග්‍රහ කළොත් වරදකලොත් අන්නේේ භික්ෂුවගේ තේජස නිසා සීල තේජස නි ඔ පිච්න පිච්චන කැන ැ ගින්නෙෙන් ික්්චන කියෙන කාරණය නෙවෙයි ඔහු විනාසයට පත්වවා හෝගේ ඔලු අවුල් වෙන්න පුළුවවා මොලේ විකල් වෙන්න පුළුව. ගේ ම ඔහුගේ වස්තුූ නැතිවැෙන්ඩ පුළුවඒවගේ මහුගේ දනටන් උරුමක්කාරයෙක් නැතුව රාජ සන්තක වෙන්ඩ පුළුව. සිිල්බත් භික්‍ෂෝන්ට වරද කිරීමෙන් ඒ භික්‍ෂූන්ගේ සීල් තේජසින් දවනු ලැබූ ඔහු දරුවන් නැත්තා හෝ උරුමක්කාරයන් නැත්තා හෝ අක්සුන් තල් රුක් වැනි වන්නාහ එතකොට හරියට තල්ගය කරටය කැපුවත් නැවති ලියල න්නේෙ නෑ අන්නේේ වගේ සිිල්වත් භික්ෂෝන්ට වරද කිරීමන්නේ භික්ෂූන්ි ීල තේජසින් ඒ අයි දැවිල විනාශ වෙලා යන්නවා. එබැවින් තමාගේ අර්ථය දක්නව් පණ්ඩිත පුරුෂයා සර්පයා කෙරෙහි. ගින්න කෙරෙහි, රාජකුමාරයා කෙරෙහි සිල්වත් භික්ෂුව කරෙහි මනාකුට හැසිරෙන්නේය. සර්පයා කුඩා කියලා අතරගත්තොත් අනිවාරයම දෂ්ට කරනවා. ගින්න කුඩා කියලා දෙයක් නැහැ ඒ ගින්න මහා ගින්නක් වෙලා විනාස කරන්න පුළුව. රජකුමාරයා කුඩා කියලා අපි අපහසකලොත් කවදා හරි දවසක, රාජාත්තුවයට පත්වෙල පලිගන්නවා. ඒගේම සිිල්වත් භික්ෂුවත් කුඩා සාමනේරයන් වහන්ස නැත්තං අපි දන්න ස්වාමීන් වහන්සේ අපේ ඥාධස්වාමින්න් වහන්සේ ආදී වශයෙන් හරියට පිළිපැත්දි නැත්තං ඒ අනිවාරයෙන් අරවිදියටම තමාගේ විනාසේ කරක් ළංවෙනවා. භික්‍ෂූන් වහන්සේ වනාහි නාගාදීන් මෙෙන් ස්වකී තේජසි න්‍යන් දවන්නවූ කෙනෙක් නොවති. එතුොට දිව්‍ය නාග්‍යව ඉන්නවන වෙනනාගෝ තමන්ගේ තේජසිං අන්නව අලු කල්ලදාන. එහෙම එනම මේ භික්‍ෂුන් වහන්සේලා උන්වහන්සේ බනින්නා හට පෙරලා නො බනිින්නා වූ කළහයට එන්නා හා කළහයට නොයන්නා වූ සංසුම් පැවතුන් ඇත්තාව ඉවසන්නාව වූ කෙනෙකි බනින්න බනි කෙනෙකට අනනික් පැත්තට බනිින්ඩ යන්න භික්ෂුවක්. ඒවගේම රඩුවෙන කෙනෙක්ලාගේ රඩුුවන්න යන්න නෑ සංසුම් පැවතුන් ඇතු ඉවසන කෙනෙක් වෙන්න ටඕන භික්ෂුවක් ත් වූන් වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත්කර ගැනීමෙන් තෙමේම දැවන්නේ දුකට පත්වෙන්නේ. බුදුන් වහන්සේ භික්ෂතමේ අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේ යයි වදාලේ භික්‍ෂුව නිසා අපරාධකාරයක් දෙවෙන බැවිනි. වරද කරන්නාව භික්‍ෂෝන්ට අපහසාදී කිරීමෙන් පවක් නොවෙති ඇතන් සිතතත්තයේසේ නොවේ. භික්ෂුවක් කොච්චර වැරදි කළත් ඒ භික්‍ෂුවට අපහස කිරීම නිින්දා කිරීම සුදුසු දෙයක් නෙවෙයි. රම් දුස්සීල භික්ෂුවකටුවද අප පහස කිරීම නු සුදුසුය එ බඳදු භික්ෂෝන් ගැන ගිහිියන් විසිංකල යුත්තේ වර්ජනය කිරීමේ ඒ තැබේ පරිසමෙන් කරන්නවනු දෙයක් බුදුරජාන් වහන්ස දේශනා කරනවා ඒ කාරණයෙන් පස්සේ අපි අද දවසේ මේ වැඩසටහන අවසන් කරමු. අට්ටහි භික්කවේ ධම්මෙ සමන්නාග දස්ස භක්ුණෝ ආකංකමාන අප සාධම් පවේදයොම් හත මෙෙහි අට්ටෙහි. ගිහිනං අලාභාය පරිසක්කති, ගිහිනං අනත් හාය පරිසක්කතති ගහිනං අක්කෝසති පරිභාසති. හි ගිහිති බෙදේති, බුද්ධහ සසවන්නම් භාසති ධම්ම සවන්නම් භාසති සංගස්සාාවන්නම් භාසති අගෝචරේච්චන නං පස්සන්ති ඉමේෙහිකෝ භික්කව අට්ටහි දම්මේ සමන්නාගතස්ස භික්ුුණෝ ආකංකමානා උපාසකාප්පසාධම් පවේදේුම්. යනුවෙන් භික්‍ෂුන් වහන්සලා ඉන්නවා නම් මෙහෙම. ගිහිියන්ට අලාභ කිරීමට උත්සා කරන්නා වූද. ගිහිියන්ට අනර්ත කිරීමට උත්සා කරන්නා වූද. ගියන්ට ආක්‍රෝෂ පරිභව කරන්න වූද ගියන් ගියන් හා බිඳවන්නා වූද බුදුරජාණන් වහන්සේ අගුණ කියන්නා වූද ධරමය අගුණ කියන්නා වූද සංගයාගේ අගුණ කියන්නා වූද හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්න්නා වූද එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් නොයායුතු තැන් දේශනා කළ තියෙනවා. අන්නේ නොයායතු තැන් වලට මත් පැන්හල් එමනත්තන්ඒ වගේ වගේ උත්සව එමන තැේ වගේ දුෂ්චරිත දුරාචාරතියන තැන් මේවා භික්‍ෂූන් වහන්සේ නොය යුතු තැන්. එතකොට මෙන්න මේවැයි දක්නාලැබෙනවන භික්‍ෂන්ට කැමතිනම්, භික්‍ෂූන්හට කැමතිනම් අප්‍රසාදය දැක්වීමට ප්‍රතාගතයන් වහන්සේ උපාසකවරුන්ට අනු දැනවදාරා තිබේ. මෙන්න මේ වගේ කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලාට අප්‍රසාදය දැක්වීමට බුදුරජාන් වහන්සේ අනු දැනවදාලා තිබෙනවා. මෙක් අප්‍රසාදයේ දැක්වීම යනු, භික්‍ෂූන්ට ගරහ කිරීම නොව. දුටු කළ හුණස්නෙන් නොනගිටී සිටීම. පෙරගමන්නො කිරීම නොයදීම. දන් නොදීම යන මේවායින් තමාගේ නොසත් උට දැක්වීමය. එතකොට මේ බුදුරජාණ වන්සේ අනොතන වදාලා නමුත් එක ප්‍රවේශමෙන් එක අපි කරන්න කියන්නේ නැහැ. නමුත් පුළුවන්තරං මෛත්‍රය කරුණාවෙන් ඒවයිවෙසලා. ඒ බික්‍ෂුන් වහන්සේලා කරනා අකටයුතුකං අකුසල්ල ඒ තමාගෙනයන්න කියලා අන්න එහෙම අපි ප්‍රවේශං වෙන් ඩෝඩ බුදුරජාන්හස හෙම දශනා කළලා බුදුරජාණන් වහන්සේ කාලෙත් අ සුදම්ම කියන භික්ෂුවට ගෙක්ගෙන් සමාවගක් පින්වතෙක්ගෙන් සමාවගන්න කියලා එක අවස්ථාවක බුදුරජාන් වහ සමාවගන්න කියෙන මැඳල නෙමේ. වර්දක් වුණනාාණන් සමාවෙන්න කියලා. ඒ ගී පිින්වතාගේ සමාව ගන්න කියලා බුදුරජාන් වහන්සේ සුදම්ම භික්ෂුවට අනු දැන වදාරපු අවස්ථාවක් තිබෙනවා. ඒවගේම ඒ ගිහි පින්න තුල්ලා භික්‍ෂූන්ට අප්‍රසාදය පල්ලකරපු අස්ථා තොන තරක් බුදුරජාන් වහන්සේ කාලේ තිබෙනවා. එනිසා ඒ අනුව ඒ භික්ෂූන් වහන්සේලාගේ වැරදි සකස් කර ගැනීම පිණස ොකද ගිහි අයගේ උපකාරයක් නැත්තා ඒ භික්ෂන් වහන්සේලට පැවැත්ක් නැහැ. එනිසා ඒ භික්‍ෂූන් වහන්සේලාගේ වැරදි සකස් කර ගැනීම පිණිස. ිහිියන්විසින් අප ප්‍රසාධදේ පලළල යුතුයි කියල බදුරජාන් වහන්සේ සුදුස අවස්ධාව දේශනා කරලද කොට වදාාරල තිබෙනවා. එනිසා පින්න තුල්ලා ප්‍රවේ සංවෙන්නට ඕනේ භික්‍ෂුන් වහන්සේ ආශ්‍රය කිරීමද බහො ප්‍රවේශමෙන් ආශ්‍රය කරන්න. එවගේම තමන්ගේ කුසලේ පමණක් සිද්ධ කරගෙන. එවගේම තමන්ගේ කුසල් කුසලේ දවුණු කරගන්නට පමණක් භික්‍ෂන් වහන්සේ ආශ්‍රය කරමින්. සුත්සු ගෞරව සත්කාර සම්මාන සිද්ධ කරමින්. තමන්ගේ මෙලව සැනසීම පරල්ලව සැනසීම අමාමහනිවන් සැනසීම උපකාර පිණිස. මේ තුන්ුවන් තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්නා හැටියට අපි කරුණාවෙන් මයින්ත්‍රීං අරාධනා කරමින්. අද දවසේදීත් මේ පින්නව තු ලබොම ්‍රද්ධාවෙන් යුක්තව මේ සරණ ගමනේ පිළිබඳව සරණගමනේ ප්‍රබේද, සරණගමනේ කිලිටවීම සරණගමනේ බිඳීම. ඒගේ තුන්ුවන් සරණගමනේ නිසාපට ඇතිවෙන වාසි අවාසි පල අනිසංස. ඒවගේම තුන්ුවන් ආශ්‍රය කලය යුතු සේවනය කළ යුතු ආකාරිය කියන මේ කරුණු රාශ්යක් මේ ග්‍රන්ථ්‍ය ආශ්‍රයෙන් අද මේ පින්වතුනලා දෙනගත්තා. එනිසා මේ අවස්ථාවේද සිත පිරිසුදු භාවයට පත් කරගත්ත අව්වා ධනුසාාසන බොහෝ ලැබුණ ඒ අනුව තමන්ගේ ජීවිතය. වාගෙනයම් පිණි අධිෂ්ඨාන පිහිටවා ගන්න මෙසේ ගොඩනගා ගන්නට එදන සකළ විබුල කුසල ශක්තියානු භාවයෙන් සීමත් සම්මා සබුද්ධ ශාසන නිරපාතිතුව නිරාකූලො නිර්මලව බෝකාලයක් පවතිීවා වැජබේවා බැබලේවා කිය අපපි ප්‍රාත්ධනා කරමු. එවගේම මේ වගේ ධර්ම වැඩසටහන් තුළින් තමතමන්ගේ ජීවිතය. තවතවත් සාර්ථ කර ගැනීම පිණිස මේ ඩුබායි ශ්‍රී ලංකාරාම් භාවනා මධ්‍යස්ථානය, දිරිටත් මේ පිව තුල්ලාට අර්තයෙන් ධර්මයෙන් අනුසාසන ලැබෙන පෝජන ස්ථානයක් බවට ආරක්ෂාවේවා සුරකේවා කියලා පිවිශේෂයෙන් ප්‍රාත්ධනා කරමු. එවගේමඇත පූජනය මිරහවත්තේ පඤ්ඥාසිරනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළ සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගි සුවපත් භාවේ පිණිස කායික මානස්ක සැන්සිිල්ල පිණිස නිවනින් සැනසේෙන් පිණිස මේ කුසල් පර්මි කුසල්වේවා කියල ප්‍රාත්ථනා කරමු. තු ේ් ධර්රම සංග්‍රහයක් සිද්ධ කොට වදා ಪවත්ತී දාල ಅති ූජනී ರේර කාෙ චන්දවිමල මහනායක ස්වා මින්ද්‍රයන් හන්සේටත් කුසල් ත් ීමෙන්, පැತතු බෝධයෙන් නිවනිින් සැනසන්ඩ එක සේම හේතුවාසනාවේවා කියල ්‍රාත්ತනා කරම ඒවගේ ಸೀು විියෝද ියගගේ ල ඥාති ಸೀಲ තු ෝද. s ങ മ හവ സsettu കല ്രത කතර වත් සപതතුമാ ප්‍රාാන. පින්වක් සහ සම්බන්ධ වු සහභාගුණ හැම දෙනාටත්. අන්තර්ජාලයේ ස හරහා සම්බන්ධ වන හැම දෙනාට. නිදුක් නිරෝගිස්ුවපත් භාවේ පිණිස, කායික මානස්ක සැන්සිල්ල පිණස තුන්වන්න ආස්ශ්‍රේ කරගෙන තවතවත් කුසල් දහම් දියුණු කරගෙන. තම තමන්ගේ නිවන් මගේ පාරමීගුණ දියුණු කරගැනීම පිණිස. අමාමහනිවනින් සැනසීම පිණිස. ඔබ අප හැම දෙනාට මේ කුසල ශක්තිය. උත්තම ධර්මශක්තියක් වේවා කියල ප්‍රාත්ථනා කරගනිමු. ිවාදන සීලිස්සේ නිච්චන්මද්‍යපෙචායිනු චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්න සුකන් බලං අයුරාරෝගගේ සම්පත්තිී සග සම්පත්තිච අතුහෝනිභාන සම්පත්ති ඉමිනාතේ සමින්ජතු සප සප